சீமாவின் இஹா தேசபாலனே. ஐபவன் சுப சந்தியாவක්. தேசபாலனே சீமாவின் இஹா சகச்சாவ சலகுண தேசபாலன சம்வாதே ஆரம்ப කරන්න சூதானம். அதත් மகே சகை தெதனா மா சமகින් අපි හඳුනා ගනිමු. ප්‍රථමයෙන් රංගරද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාවක් සුදේව. මංජුල බස්නායක. මංජුල සුබ සන්ධ්‍යාව. සුබ සන්ධ්‍යාව. හඳුනා ගනිමු අද සලකුණෙහි දේශපාලන සලකුණ. අප ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වාරිමාර්ග හා ජල සම්පත් හා ආපදා කළමනා කරන අමාත්‍ය දෙමින්ද දිසානායක මහතාට. අයබෝන් සුබ සන්ධ්‍යාව. අයබෝන් සුබ සන්ධ්‍යාව. එමෙතුමනි ලිං මහන්නම් ඔබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කමින් ඉවත් කළේ ඇයි? මං හිතන්නේ ඒක ඉවත් කරයි කියලා කියනගෙන් තමයි අහන්න ඕනකම තියෙන්නේ. ඔබට හිතෙන්නේ නැද්ද ඇයි එහෙම වුනේ කියලා? ඔබේ තක්සේරුව මොකද? මොකද ඔබ ඔබ ඒ තනතුරේ රැඳී හිටියා. තනතුරක රැඳී ඉන්නකොට තනතුරෙන් ඔබව එළියට ගන්නකොට ඔබටත් යම් හැඟීමක් එන්නට පුළුවන්. ඇයි මට මෙහෙම වුනේ? මොකක් හරි තක්සේරුවක් ඔබට තියෙනවද? නෑ මට නම් කිසිම හැඟීමක් නෑ. මොකද පක්ෂයේ අභ්‍යන්තර අවුලක් ආරවුලක් තියෙන වෙලාවක ඒ ආරවුල විසඳා ගැනීමට බොහෝ දේවල් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. මං හිතනවා ඒක එක උත්සාහයක් කියලා ඒක. ඒ කියන්නේ ඔබ ඔබේ කැමැත්තෙන් ඉවත් වුණා වගේද ඔබ කියන්නේ? මම හිතන්නේ පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න ඕනකම තියෙන්නේ අභ්‍යන්තරයෙන් අපිමනේ. ඒ නිසා අපටත් සිද්ධ වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන උපක්‍රම භාවිතා කරන්න. ඔබතුමා උපක්‍රමයක් විදිහට තමයි පක්ෂයේ తాවකාලික නිලධාරි මණ්ඩලයක් පත් වෙන්නේ. ඒ වගේම පක්ෂයේ ප්‍රතිසංවිධානවලට ආරම්භ වෙනවා. ඒ වගේම පක්ෂ ප්‍රතිසංවිධාන වලින් පස්සේ නව නිලධාරි මණ්ඩලය පත් කරගන්න නියමිතයි. ඔබතුමා මොනවද හිතන්නේ ඔබතුමාට කරන්න බැරි වුණ වර්තමාන මහලේකම් රෝහණ ලක්ෂ්ම පියදාස මහතා කරපු අලුත් දේවල් මොනවද පක්ෂයට මේ වෙන විට? මට කරන්න බැරි වෙච්ච කිසිම දෙයක් නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන පක්ෂය ලේකම්වරයා මත පදනම් වෙන පක්ෂයක් නෙමෙයි. ඉතිහාසයේ ඉඳන් ඔබතුමාලා බැලුවොත් එහෙම දේශපාලනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ සභාපතිවරයාත් එක්ක ඒ නායකත්වයත් එක්ක යන පක්ෂයක් ඉතිහාසයේ ඉඳන්. ඒ කියන්නේ ඔබ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා හැටියට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කරනකොටත් එතුමා අගෙන් එහෙම වැඩක් උන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? නෑ නෑ පැහැදිලිවම පක්ෂයේ නායකත්වය තමයි පක්ෂ පාලනය කරේ. බුදුමාලට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ලේකම් විදිරින්නකොට අවසානයේ ජාතික සංවිධායකවරයා තමයි සියලුම ලියුම් කියුම් පවා යවන්නේ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ප්‍රබල පක්ෂය නායකයා වටා ගුණවෙච්ච පක්ෂයක් ඒක. ඔබ කියන්නේ ජනාධිපතිවරයාට සභාපතිවරයා විදිහට ඔහුට පහර දෙන්න බැරි නිසා ඔබ ඉලක්ක කරගත්ත කියලාද කණ්ඩායම? පැහැදිලිව. ඒ කියන්නේ ඒක මං හිතන්නේ මේ ස්ටුඩියෝ එකේම ඇවිල්ලා කට්ටිය කියලා තියෙනවනේ. ඒ කියන්නේ ඔබතුමා ඉවත් කිරීම හරහා සිදු කළේ පක්ෂයට ඔබතුමාට පහර ගන්න සහ පක්ෂයේ සතුටින් ඉන්නේ නැති කොටස සතුට කිරීමද? නෑ මං හිතන්නේ ඒගොල්ලෝ යම් කිසි දෙයක් බලාපොරොත්තු වුණා නම් ඒ බලාපොරොත්තුව ඉෂ්ට නොවීම තමයි එයාට තියෙන දුක දැන්. මොකද කවුරු හරි කියනවා නම් මාව ඉවත් කරන්න ඕනකම තිබුණා ඊට පස්සේ අහවලාපත් කරන්න ඕනකම තිබ්බා කියලා. මොකද මම අභ්‍යන්තරයේ සමහර දේවල් කතා කරන්න කැමති නැහැ. මොකද මේ සමහරු අභ්‍යන්තරයේ කතා කරන්න ඕන දේවල් හන්දිත් කතා කරනවානේ. හැබැයි විනයක් තියෙන පක්ෂයේ හිටපු ලේකම්වරයා විදිහට දැනට ජාතික සංවිධායකවරයා විදිහට සමහර දේවල් තියෙනවා අපි එළියේ කතා කරන්න හොඳ නැද්ද ඒවා. ඔබ නොකිය යම් දෙයක් කිව්වා දෝ කියලා මට හිතුණා. ඔබ කිව්වා පහුගිය කාලවලත් සභාපතිවරයා ඉන්නකොට ලේකම්වරයා හිටියා. හැබැයි ජාතික සංවිධායකවරයා තමයි ලියුම් පවක් ගෙව්වේ කියලා. ඒ කියන්නේ දැනුත් ලේකම්වරයා නමටින්නේ ඔබද වැඩ කරන්නේ? ජාතික සංවිධායකවරයාද වගකීමක් තියෙන වගකීම ඉෂ්ට කරනවා. ඒ කියන්නේ ලේකම්වරයාටත් එහාගේ වගකීමක් ඔබට තියෙනවා කියලාද ඔබ කියන්නේ? ජාතික සංවිධායකවරයා විදිහට වගකීමක් තියෙනවා. ලේකම්වරයා විදිහට ලේකම්තුමාට වගකීමක් තියෙනවා. සභාපතිතුමාට වගකීමක් තියෙනවා. ඒ නිසා අපි සියලුම නිලධාරි මණ්ඩලය තම තමන්ගේ වගකීම පක්ෂ වෙනුවෙන් හරියාකාරව ඍජු ප්‍රශ්නයක් අහන්නේ. මම ඍජු ප්‍රශ්නයක් අහන්නේ. යම් යම් වගකීම් තියෙන තැන්වලදී ඒ වගකීම් වල ස්වභාවයන් වෙනස් වෙනවා. මම ඔබෙන් අහන්නේ ලේකම්වරයාට වඩා එහාගේ වගකීමක්ද ඔබට තියෙන්නේ? නෑ මට ආයිති වගකීම් මම ඉෂ්ට කරනවා. හැබැයි අපි නම් දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ පුරාවටම ජාතික සංවිධායකයන් නිකන් නමක් විතරයි. බැසිල් රාජපක්ෂ මහතා විතරයි ජාතික සංවිධායක විදිහට පක්ෂයේ නමක් දිනාග චරිතයක් උනේ. ඔබතුමාට මේ දුන්නේ උසස් වීමක්ද නැත්නම් පහළට විසිකලද මද මේ කරේ? ඒක මම හිතන්නේ ඉදිරියට බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් ඔබ කියනවා ඔබ උපක්‍රමයක් තමයි පක්ෂය ඇතුලේ ඔබ ඇතුළු කණ්ඩායමක් පාවිච්චි කරේ කියලා. ඒ උපක්‍රමය එහෙමද කියලා අපි මේ ප්‍රකාශවලින් බලමු. සලකුණ. අද සහායක ඉන්නවා. අයිතරන් කියන සමත් ඉන්නවා.
ඒකට ඉංග්‍රීසි කියන්නේ kick upstairs කියලා. ඔය සමහර සමාගම් වල ආයතන වල පිස්සු කෙල්ලෙක්ගේ හිටියම එයා වයින් කරන්න බැරි කොට පයින් ගහනවා. හැබැයි පයින් ගහන්නේ උඩට. ඉතින් මේ කරලා තියෙන්නේ පයින් ගව උඩට. අපේ අරගලයේ තිබුණේ ලේකම් කමෙන් අයින් කරගන්න. පයින් ගහලා උඩට දැම්ම තනතුරේ ලේකම් කමේ කරපු විකාර කරන්න නැතුව හිටියොත් එතන ඉන්න පුළුවන් වෙයි. නැත්තම් ඉතින් upstairs වලනොත් kick තමයි. ජනාධිපතිතුමායි තමත පැහැදිලි කළා දින 45යි මේ නිලධාරීන් ඉන්නේ කියලා. හැම කෙනෙක්ගේ ආත්ම ගෞරවයත් රකින්න ඕන සමහර වෙලාවට පක්ෂේ නායකයා හැටියට. ඉදිරියේදී දින 45න් පස්සේ නිලධාරී මණ්ඩලය පත් කරනකොට UNP එකේ වලිග පත් කරන්නේ නැහැ කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එතුමන්ලා අර්ථකථනය කරන්නේ එහෙම එතුමන්ලාගේ සටනක ප්‍රතිඵලයක් තමයි ඔබ ඉවත් කිරීම. හැබැයි ඉවත් කරනකොට දුන්නේ වෙන එකක් කියලා කියන්නේ kick upstairs කියලා කියන්නේ. ඔවුන්ගේ ප්‍රථම ඊටම සතුට වෙනවා. මොකද ඒ සියලු දෙනාම මාව ඉවත් කරගන්න එච්චර පරිශ්‍රමයක් දැරුවා නම් ඒ කියන්නේ දුමින් සානාක් කියන්නේ චරිතයක්නේ. නේද? ඒ නිසා මම ඒ ගැන ඊටමත් සතුට වෙනවා. හැබැයි ඒ තුළම අර්ථකථනයක් වෙනවා. ඔබ ඉවත් කරන්න හේතු වුණේ UNP වලිග මේක ඇතුලේ තියාගන්න අප කැමති නැහැ කියලා. නොකියා කියනවා ඔබ UNP වලිගයක් කියලා. නෑ, ඊටමත් පැහැදිලිව මම නම් වලිගයක් නෙමෙයි. හැබැයි මේ ප්‍රකාශ කරපු කට්ටිය කොහෙද හිටියේ කලින්? ඒගොල්ලෝ තමයි ඒ පක්ෂයේ ඡන්දෙත් ඉල්ලලා ඒ පක්ෂයේ නියෝජනය කරලා හිටිය කට්ටිය. ඔව් අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි, අනික් කාරණේ සුදේව දැන් මේ සියලු දෙනාම දිනසී ආණ්ඩුවේ හිටියා. දිනසී ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක බොහොම මිත්‍රශීලීව හිටියා. ඒ දිනසීයෙන් පස්සේ මැතිවරණයේදී සමහරු පරාද වුණා. මේ දෙන්නම ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරු බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඊළඟටත් මේ ආණ්ඩුවේ ඇමතිකම් දරුවා. ඒ ඇමතිකම දරලා විතරක් නෙමෙයි, පඩි ගත්තා, යාන වාහන පාවිච්චි කරා, පිට රට ගියා, ඒ වගේම ආණ්ඩුවෙන් වැඩ ගත්තා. ආණ්ඩුව ඉන්න කාලේ ආණ්ඩුවට හොඳ කිව්වා. ආණ්ඩුවේ ඉඳගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂර දොස් කිව්වා. මේ සියල්ලම කරපු කට්ටිය. ඉතින් ඒක මට වලිගයක්ද නැද්ද කියලා අහනට වඩා මේ අයගෙම පෙරලා අහුවා නම් හරි, ඇයි දින 100 හිටියේ? ඒ වගේම ආණ්ඩුව තුලත් අවුරුදු 3 වෙනකන් ඉන්න හේතුව මොකද්ද? ඒ කියන්නේ ඔබත් නොකිය කියනවා දින 100 ඉඳලා මේ ආණ්ඩුවේ දිගටම ඉන්නවා නම් ඒ කියන්නේ UNP වලිග තමයි කියන්නේ. නෑ. ඒකනේ මේක කට්ටිය තේරෙන්නේ නැති කාරණේ. මොකද මේ කියන බොහෝ දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව දිනවන්න වැඩ කරපු කට්ටියද, පරාද කරන්න වැඩ කරපු කට්ටියද? පරාද කරන්න වැඩ කරපු කට්ටිය. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ දිනසී ආණ්ඩුව හදනකොට මේ අයකට සම්බන්ධ වෙන්නේ ආණ්ඩුවේ ඇවිල්ලා හිටගන්න පාර්ශ්ව කරුවෙක් විදිහට මිසක් කලින් ඇති කරගත්ත එකඟතාවල අවබෝධය තුල කොහොමද රට හදන්න කියන කාරණාවත් එක්ක නෙමෙයි. මොකද මේ අය බෙදිලා සටන් කරන්නේ. හැබැයි අපි සටන් කරන්නේ එකට එකතු වෙලා රට හදන්න ඕන කියන කාරණාවත් එක්ක. මැතිවරණයෙන් පස්සේ අපි නැවත වතාවක් හැමෝම එකතු වෙන්න ඕන කියලා කියන්නේ අපි UNP වෙන්නවත් UNP එක ශ්‍රී ලංකාව වෙන්නවත් නෙමෙයි. මේ ප්‍රධාන පක්ෂ දෙකම අපේ අනන්‍යතාවය තියාගෙන රට හදන්න ඕන කියන අරමුණ තුල. දැන් ඔබ ඔය කියන කාරණේට ඔබතුමා කොයි ආකාරයෙන් කිව්වත් එතුමන්ලා දිගින් දිගටම කියනවා ඔබතුමන් ඇතුළු කණ්ඩායම UNP වලිග UNP වලිග කියලා. UNP වලිග වෙන්නේ නැතුව එළියට එන්න ඇවිල්ලා පෙන්වන්න කියලා කියන්නේ. ඉතාමත් පැහැදිලිව අපි UNP වලිග නම් නෙමෙයි. හැබැයි දැන් මේකේ කාරණා කීපයක් අපි සලකලා බලන්න එපැයි. අපි UNP වලිගයක් වෙන්නේ කොහොමද? රටේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. අපි එළියට ගියාට ශ්‍රී ලංකා එක UNP එකේ ඔය කියන කාරණාව මත වලිගයක් කියලා කියනවා නම් ඒතකොට ජනාධිපතිතුමත් UNP එකේ වලිගයක් කියලාද මේ කියන්නේ? මොකද පක්ෂයක් අයින් වෙනවා කියලා කියන්නේ ඒ පක්ෂයේ කණ්ඩායමක් ඉන්නයි කණ්ඩායමක් අයින් වෙන්නයි පුළුවන්කමක් නැහැ. හැබැයි ඒ අයට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක ඉන්න කණ්ඩායම UNP වලිග විදියට පේනවා නම් මම හිතන්නේ ඒ අය මේ ජාතික ලයිස්තු මන්ත්‍රීකමත් අරන් තියෙන මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඔවුන් ඔවුන් ඒ තුරට නගන ප්‍රධාන උදාහරණයක් හැටියට ගන්න ආසන්නතම කාරණේ තමයි විශ්වාසභංගයේදී කටයුතු කළ ආකාරය පිළිබඳව සියලු තීරණ දුක්කිරණ ගත්තා, සාකච්ඡා කරා, සියලු සාකච්ඡා වල උතුමන්ල ඇතුළු කණ්ඩායම හිටියා. හැබැයි අවසාන මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා රැකගන්න කටයුතු කරා කියලා. ඒ සියල්ලම බොරුනේ සුදේව. ඒ සියල්ලම මේ දැන් අපි මේ කාරණා යම් කාරණා එලි කරන්න වෙනවා. මොකද ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව අපට කිව්වා සියලු දෙනා කතා කරලා තීන්දුවක් ගන්න කියලා. ඒ අනුව බහුතරයක් තීන්දුව කරනවා නෑ විශ්වාස භංගයේදී අපි විරුද්ධ වෙන්නේ නෑ කියන කාරණාව. ඒකට හේතුව මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා
ආණ්ඩුවේ ඉන්නත් ඒ වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට ආණ්ඩුව නියෝජනය කළා අපිට පුළුවන් ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයව මේකේ තනි කරලා දාලා යන්න ඔබ අභියෝගයකට බලාපොරොත්තු වෙන කාරණේ කියන්නේ ඔබ කියනවා බහුතරයක් තීරණය කරා කියලා. නමුත් ඔවුන් නිරන්තරයෙන් කියන කාරණේ තමයි අවසාන මොහොතේ මහින්ද අමරවීර මහතාගේ ගෙදර තිබ්බ සාකච්ඡා විදි පවා තීරණය ගත්ත එක නෙමෙයි කියන්නේ. නෑ, ඉතාමත් වැරදි. අපි කලින් ඉඳන්ම අපේ හිටියේ මතය මේකට උදව් කරන්න ඕනේ නෑ කියන මතේ. ඒ මොකද ඒ අයගේ අපි කියන්නේ කවුද? අපි බහුතරයක්. දැන් එතන මහින්ද අමරවීර මහතා හිටියද ලසන් තලගිවන්න මහතා හිටියද? අනිවාර්යයෙන් හිටියනේ. ඔය කියන බහුතරය තුල හිටියනේ. හැබැයි මූලික සාකච්ඡාවලට මේ සඳහා වූ මූලික සාකච්ඡාවලට එතුමන්ලා දෙන්න සහභාගී වුණා කියන කාරණය එතුමන්ලාගේ පැත්තෙන් තමයි යෝජනාව ආවේ කියන කාරණය ඔය පුටුවෙන් දැන් ඩිලන් පෙරේරා මහතා කිව්වේ. දැන් සුදේව දැන් බහුතරය කියන කාරණාව ආරම්භයේද බහුතරය මැදද බහුතරය අවසානයේද බහුතරය කියන නෙමෙයිනේ. තීන්දුව ගන්න වෙලාවේ මොකද්ද බහුතරය? ඇයි මේ බහුතරයක් එහෙනම් අපේ තීන්දුව ආවේ? අපේ තීන්දුවට එක ගුණේ. යෝජනාව ආවේ කොහෙන්ද විශ්වාස භංගයට? මොකද්ද? විශ්වාස භංගයක් ගෙනා යුතුයි කියලා යෝජනාව ආවේ කොහෙන්ද? ඔබතුමාලා දන්නවනේ කොහෙන්ද ආවේ කියලා. නෑ මං ඔබෙන් අහන්නේ. ඔබ පක්ෂ මහලේකම්වරයානේ. ඒ යෝජනාව කොයි පැත්තෙන්ද ආවේ? නෑ හැමෝම අස්සම් කළා තියෙනවනේ. ඒකට අපේ පැත්තෙත් කීප දෙනෙක් අස්සම් කළා තිබුණා. ඔබතුමාලා දන්නවා ඒක. අපේ පැත්තේ කට්ටියත් අස්සම් කළා තමයි ඒක බාර දුන්නේ. විපක්ෂයට විපක්ෂීය උබනාවටද මේ කාවේ? එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවෙන්ද ආණ්ඩුවේ ඉන්න මෙවන දෙයක් කරන්න ඕගොල්ලෝ පටන් ගන්න අපි සහයෝගය දෙන්නම් කියලා යෝජනාව ආවේ. නෑ මේකේ අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. ඔබතුමාලට මතක ඇති විශ්වාස භංගය යන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ කට්ටියම මේකේ අයිතිකාරයෝ වගේ පෙන්නේ. මම අහන්නේ යන වෙලාවේ නේ ආරම්භය කොහොමද සිද්ධ වුනේ කියන එක. යෝජනාව කොතනින්ද ආවේ කියලා. ආරම්භය විපක්ෂ පැත්තෙන් එන්නේ. දැන් ඔබතුමාලා මේ විශ්වාස මගේ යෝජනාවේදී ඡන්දෙදි මේ වැලකී ඉන්නවා. ඇයි ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරගන්න උනන් මේ විරෝධය පළ කරන්න තුව වැලකී හිටියේ? මොකද ඒකේ තේරුම? අපිටද රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂා කරන්න ඕන කමක් නැහැනේ. ඔව් දැන් අවසානේ වුණේ ඒකනේ. නෑ අපිට ඕනකම තිබුණේ ඒ මුවාවෙන් ඇවිල්ලා වෙන්න යන වැරද්ද මේ රටේ නවත්තන්නයි අපට ඕනකම තිබුණේ. ඔබතුමාලා දකින්න ඇති මං හිතන්නේ කීප විටක් මේ අය ප්‍රකාශ කරා. මං දැක්කා මේ අලුතෙන් කතා කරද්දිත් කිව්වා මේ ගිය පාර වැරදිච්ච නිසා ඇතුළේ තිබිච්ච දේවල් එළියට කිව්ව නිසා අපට අපේ දේ කරගන්න බැරුණා. ඒ නිසා මේ පාර කියන්නේ නැහැ කියලා. ඉතින් මේක අපේ සාකච්ඡාවල දෙලියට ආවා. හැබැයි ඔබ මේ මොහොතේ ඔබේ පාර්ශවයේ ගත්ත තීන්දුව අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් දිය වෙලා ගියා කියලා ඔබ විශ්වාස කරන්නේ නැද්ද? පැහැදිලිවම නැහැ. ඔබේ ඡන්ද ප්‍රතිඵලයවත් ඔබ ඊට පස්සේ ඒ පිළිබඳව අවධානයට ගත්තේ නැද්ද? ඒ ඡන්ද ප්‍රතිඵලයත් රංගන බොහොම වර්ධියටනේ අපි අර්ථකථනය කරගෙන තියෙන්නේ. කොහොමද ඔබ අර්ථකථනය කරන්නේ? පළාත් පාලන මැතිවරණයේ ඡන්දේ අපේ ගමේ සිරිපාල මහත්තයත් එක්ක ගමේ චන්දිල්ලු එහා පැත්තෙන් කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. මේක නැත්ත කතාව. 10 වෙනිදාන් පස්සේ 11 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයව අගමැති කරනවා කියලා. ඒ නිසා තමයි මේ කොට්ටාස ක්‍රමය තුල ඉතින් මොකක්ද කැමැත්ත? ජනතාව කැමැත්ත මොකක්ද මේ මොහොතේ? කොට්ටාස ක්‍රමය තුල සනාථ කරනවා. මොකද? ඔබ සනාථ කරමින් යනතර ජනතාව ඉල්ලලා තියෙන දේ මොකක්ද? ඕගොල්ලන්ගේ තීරණයද මේ සුපර් ස්ටාරව මේවා? ඒකෙදි දෙන්නෙක් තෝරනවානේ. ටැලන්ට් එකට වෙනම තෝරනවා. ඊගාවට ජනප්‍රිය කියලා වෙනම තෝරනවා. ඉතින් දේශපාලනයේ ජනප්‍රිය කට්ටියත් ඉන්නවා. නෑ මම ජනප්‍රිය කට්ටිය හොඳම කට්ටිය කියන කාරණාව පක්ෂකයාට හිතවත් කණ්ඩායම ඉල්ලලා තියෙන්නේ මොකද්ද? නෑ ඔබ ඔබ ඒ වෙනුවෙන් මේ පෙනී ඉඳලා තියෙන්නේ. ඒ නිසාම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14% ප්‍රතිශතයට බැහැලා තියෙන්නේ. ජනප්‍රිය කියන කාරණාව රංගන ජනප්‍රියභාවය නිසාම මේ රටේ දේශපාලනය වෙච්ච විනාශයන් නෝන් තරම් තියෙනවානේ. මම නම්ගම් කියන්නේ මගේ හිතවත්තු නිසා. නළුව පාර්ලිමේන්තුව ආවා, නිලියෝ පාර්ලිමේන්තුව ආවා, දේශපාලඥයෝ ගෙදර ගියා. අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? ක්‍රීඩකයෝ ආවා පාර්ලිමේන්තුවට. මේ ජනප්‍රිය කියන කණ්ඩායම භාවිතා කරා පක්ෂවල තියෙන දුර්වලතාවය වහගන්න. හැබැයි මේ තුළ දේශපාලනය හිනේ, දේශපාලනය පල්ලෙහාට ගියා. ඒ නිසා ජනප්‍රිය කියන කාරණේ හොඳම කාරණේ නෙවෙයි. ඒ කියන්නේ වර්ධවට අර්ථකථනය කරන්න එපා. ඒ කියන්නේ ඔබ කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ ජනප්‍රිය වැඩබැරි නායකයෙක් කියලාද? මහින්ද රාජපක්ෂ කියන්නේ ජනප්‍රිය කියන කාරණාව අපි හැමෝම තර්කයක් නැතුව පිළිගන්න ඕනකම තියෙනවා. ඒක ඇත්ත. දේශපාලඥයෙක් විදිහට එතුමා බොහොම ජනප්‍රිය දේශපාලඥයෙක්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයව 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ අති බහුතරයක් ජනතාව, තරුණයෝ, විද්වතුන්, අනිකුත් සියලුම සිවිල් සංවිධාන එපා කියලා කියන්නේ ඒ පුද්ගලයාත් එක්ක තිබිච්ච වැඩපිළිවෙල. ඇයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමතිවරු විදිහට ඉඳලා අපි මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එළියට ගිහිල්ලා අපි කරන්නේ මොකද්ද? අපි පක්ෂෙන් එළියට යන්නේ. හොඳ අපිට අවශ්‍ය කරනවා පක්ෂයේ වැඩිමාවතේ යනකොට පක්ෂය එතනින් බේරගන්න අපට ඕනකම තියෙනවා.
අද බලන්න රංගන අද සුදේව දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා අපි එදා විවේචනයක් තිබුණා අපට මේ පවුල තුල බලය තියා ගැනීම ඒ වගේම දූෂණය හොරකම වංචාව ඒ වගේම විරුද්ධ වෙන මිනිස්සුන් එක්ක අතප්පයක් කැඩනවා නැත්තම් මැරෙනවා මාධ්‍ය ආයතන ගිනි ගත්තා සමහර රටවල් දාලා ගියා මේකට විරුද්ධව අපි කතා බහ කරේ මේක මේ රටෙන් අයින් කරලා හැමෝටම සාධාරණ මේ නිදහස් රටක් බවට පත් කරන්න ඕනේ කියන එක. හැබැයි අදටත් ඒ තුල ඒ පක්ෂය තුල අදටත් කතා කරන්නේ ඒ චරිත ගැනම නේද? අදවත් කතා කරනවාද වාසු හොඳයි එහෙම නැත්නම් දිනේෂ් ගුණවර්ධන මහත්තයා හොඳයි කියලාද කතා කරන්නේ? හොඳයි. ඒ තාමත් වෙනස් වෙලා නැහැ. අපි කියන්නේ ඒ වෙනස් වෙච්ච නැති ක්‍රමවේදය නැවත වතාවක් මේ රටේ ආයිපාරක් ස්ථාපිත වෙන්න බෑ. හොඳයි. ඔබ කිව්වේ 2015 ජනවාරියට වෙනකොට රටේ ජනතාව විද්වතුන් මේ සියලු කණ්ඩායම එකතුලා තමයි මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කරේ. ඒ කියන්නේ ඔහුගේ වැඩපිළිවෙලට අකමැති වෙලා. ඔබේ ආණ්ඩුව පත් වෙනවා. ඔබ ඇතුළු කණ්ඩායමේ ආණ්ඩුව පත් වෙනවා. පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙනවා මැතිවරණය. පළාත් පාලන මැතිවරණය. එහෙම එපා වුණා නම් ඇයි මහින්ද රාජපක්ෂ මහතාට ඒ තරම් ප්‍රතිශතයක් ලැබෙන්නේ? ඇයි ඒ කියන්නේ නැවත ජනතාව මේ එහෙනම් ඔහුගේ වැඩපිළිවෙල එපා වෙච්ච ජනතාවට මේ කාලය ගත වෙලා ආණ්ඩු වැඩපිළිවෙල එපා වෙච්ච නිසාද එතුමා පිළිගන්නේ අපා? ඔබතුමාලා දැන් වා කිව් එකම වා ගණන් හදලා බලන්නකෝ. මහින්ද රාජපක්ෂ මහතා පරාද වෙනකොට මහින්ද මහත්තයාට කීයක් තිබුණාද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති වෙනකොට මේ සියලු පක්ෂ එකතුව කීයක් තිබුණාද? ඔය ගානම අරන් බලන්න පළාත් පාලන මැතිවරණේ. මහින්ද රාජපක්ෂ මහතා තවත් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ එක ගොඩට දාගෙන ඔබේ කණ්ඩායම. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතාව ඔයගොල්ලෝ වෙන වෙනම තරඟ කර කණ්ඩායම නැවත එක ගොඩට දැම්මහම ඔබ කියන තර්කයේ සාර්ථකයි. ඔබතුමාලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණය කාත් එක්කද සමකරන්න යන්නේ ශ්‍රී ලංකා UMP කියලාද? එහෙම කරන්න එපා ඒක. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝතර ඡන්දය දුන්නා. ඒක UNP කට්ටිය පත් කරගත් ජනාධිපති කෙනෙක් නෙමෙයි. එතකොට ඒ පිරිස එනම් පළාත් පාලන මැතිවරණයේදී ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්නේ නැත්තේ? නෑ දීලා තියෙනවනේ. හැබැයි අපි පළාත් පාලන මැතිවරණය වෙන වෙනම ඉල්ලනකොට ඒක ගොඩවල් දෙකකන තියෙන්නේ. නෑ ඒක තමයි ඔබ කියවනේ. ඒ කියන්නේ ඔබ කියන ආකාරයට එහෙනම් 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා සතු ඡන්ද 114යි තිබිලා තියෙන්නේ. ඔබ ඔය කියන ආකාරයට. ඊට වැඩි වෙන්නත් ඇති. සමහර වෙලාවට එහෙනම් ඒ වැඩි වෙච්ච ප්‍රමාණය අඩු වෙලාද 2015 2018 ජනවාරි පෙබරවාරි 10 වෙනිදා අඩු වෙලා නෑනේ. අදටත් ගණන් හදලා බැලුවාම ප්‍රතිශතයක් විදිහට බැලුවාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් නෑ ඒ තර්කේ පිළිගන්න බෑනේ. ඔබ තරඟ කරන්නේ වෙන් වෙන්මනේ. එක්සත් ජාතික පක්ෂයට ප්‍රබලව චෝදනා කරනවා පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා. එතකොට ඒ ඡන්ද ගොඩේ කොහොමද එකට එකතු කරන්නේ? නෑ නෑ වැරදින්නේ ඔබතුමාගේ අර්ථකථනය වැරදින්නේ. දැන් ඔබතුමා පොහොට්ටුවේ ඡන්ද ටික වෙනම කතා කරනවා. ඔව්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි වෙනම ඉල්ලුවේ ඉල්ලුවේ වෙනම ඒගාට එක්සත් ජාතික පක්ෂය වෙනම ඉල්ලුවේ පැහැදිලි මේක සංසන්දනය කරන්නේ කොහොමද ජනාධිපති වෙනනේ මට සංසන්දන කරන විදිය කියන්නෝ ඒ සංසන්දනය කරනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලැබිච්ච ඡන්ද ගොඩට මේ අපේ ඡන්දයි UNP ඡන්දයි අනෙක් අපේ සම්දානගත වෙලා ඉන්න පක්ෂවල ඡන්ද ටිකයි එකතු කරලා නේද ප්‍රතිශතය බලන්න ඕනේ අරට වඩා දැන් අඩු වෙලාද ඒක නැත්තම් පොහොට්ටුව අරට වඩා වැඩි වෙලා. ඒ කියන්නේ ඔබ ඇතුළු කණ්ඩායම 2015 2018 පෙබරවාරි 10 වෙනිදා මැතිවරණයේ ප්‍රතිඵලයෙන් හිත හදාගන්නේ ඔය තර්කයත් එක්ක. නෑ. මේක තමයි අත්ත. පොළවේ යථාර්ථය ඒක ඔබතුමා කියන්නේ. පැහැදිලිව. දැන් මතුව මෙහෙමන කාරණේ දැන් ඔබතුමාලා මෙවර මෙතිවරණට ආවේ ආණ්ඩු බලය තියාගෙන වැඩක් කරා ඔ කියන මතය මත ආණ්ඩුව. දැන් එහෙම ආණ්ඩු බලය තියාගත්ත පක්ෂයක් මෙහෙම ඉතිහාසයේ පෙරදුණු පළමු වතාව නේද? කවදාවත් පළාත් පාලන වගේ මැතිවරණයක් ඒ කියන්නේ දේශීය මට්ටමේ පොඩි මැතිවරණයක් පෙරදෙල නැති ආණ්ඩු බලය දෙන පක්ෂයක් මේක මංජුල අපි වරද්දගත්තේ මේ මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක ආණ්ඩුව ඇතුළේම අපි ප්‍රශ්නයක් හදා ගන්නවානේ වරදකරු හොයන්න පටන් ගන්නවා කවුද මේක වරදකරු කියලා කතා බහ කරනවා කණ්ඩායමක් බය වෙනවා ඊළඟ පාර කොහොමද අපි පාර්ලිමේන්තු යන්නේ කියලා හැබැයි මේ ආණ්ඩුවට මේ පළාත් පාලන මැතිවරණ එච්චර ගණන් ගන්න ඕන මැතිවරණයක් නෙමෙයි ජනාධිපතිවරයාට අවුරුදු 5කට බලය දීලා තිනවා ආණ්ඩුවට බලය දීලා තිනවා අවුරුදු 5කට අපේ වගකීම වෙන්න ඕනේ ඡන්ද ප්‍රතිඵලය මොකද්ද කියන කාරණාව මත ආණ්ඩුව කලබල වෙනවද නැද්ද කියන එක අපි කරගත්ත වරදක් නමුත් යන දිසානතිය තේරුම් කරගන්නට පුළුවන් වෙන අවස්ථාවක් නේද මැතිවරණයක් කියලා කියන්නේ මේ මුක්කු ගහපු ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNP ගහපු මුක්කුව මේ සසඳන්නට ගලපන්නට බැහැයි කැමති නැහැ කියන දේ නේද මේ මැතිවරණයෙන් ජනතාව ප්‍රසිද්ධිය කිව්වේ නෑ ඒක මැතිවරණයෙන් එහෙම කියන්න පුළුවන් කමක් නෑ නංගන දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ඡන්දේ කවුද හිතුවේ මෛත්‍රීපාල මහත්තයා දිනයි කියලා එනිසාම එක මැතිවරණ ප්‍රතිඵලයක් තුල සහ ඒ මැතිවරණ ප්‍රතිඵලය ලැබෙන්න ආසන්නම හේතුව මොකද්ද කියන්නේ ආසන්නම හේතුව
මහින්ද රාජපක්ෂ මහත්තයව අගමැති කරනවා කියලානේ කැම්පේන් එක ගියේ. අගමැති කරනවා කියලානේ. ඔබතුමා හිතන්නේ නැද්ද මහා බැංකු බැඳුම් කරේ වෙලාවට පොරටේ දී ගන්න බෑ. මේ කාරණා නෙවෙයිද මේ පරාජයට හේතුව? ඒකත් එක හේතුවක්. ඔබතුමා තමයි ඇමති කුෂිකර්ම ඇමති පොරටේ දී ගන්න බැරුණා වෙලාවට. නෑ පොරටේක වෙලාවට අපි දුන්නා. හොඳයි එතුමා කියනවා නම් දුන්නා කියලා අපිට පිළිගන්න වෙනවා ඒක. අපි තවදුරටත් ඔබතුමා ගැන ඔබතුමාගේ මේ කාරණා පිළිබඳව ඩිලන් පෙරේරා මහතා සලකුණ දී කියපු ප්‍රකාශයක් බලන්න සූදානම්. අපි එතුමායි ප්‍රකාශය බලමු. තාම මහින්ද අමරවීර ගැන ලසන්තල ගියවන කිසිම සැකයක් නැහැ. නිශාන්ත මුතුහෙට්ටු ගම මට සැකයක් නැහැ. මම කියන්නේ මට සැක නැති අය. මම මහින්ද අමරවීරට වඩා දුමින්දට ආදරේ කියලා. ප්‍රතිසානායක කියලා කියන්නේ මගේ දේශපාලන දිවිසේ මම දැක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රායෝගිකව දේශපාලන නායක. ප්‍රතිසාන මහත්තයාට මහින්ද රාජපක්ෂ මහතුමාගේ අසාධාරණයක් වුණා. එතුමාට මහත්තයෙක්ව දිය යුතුව තිබුණා. ඒ අසාධාරණය නිසා දුමින්ද දිසානායක මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් පළිගත්තානේ දැන්. එතුමාව පරද්දුවා. එතනින් එහාට තව මේ වෛරය අරගෙන ගියොත් ප්‍රතිසානායක මහතුමාගේ දේශපාලනයට කරන එක නිග්‍රහයි. ප්‍රතිසමාති අද හිටියනම් දුමින්ද දිසානායක එතුමාට ජීවිතයේ ක්ෂේත්‍රජාතික පක්ෂයත් එක්ක දිය ගන්න දෙන්නේ නැහැ. එතුමා හෙට යනවා නම් ඒකාබද්ධ විපක්ෂ. මම එතුමාව බදාගෙන ඉඹලා බාර ගන්නවා. මොකද එතුමාට දේශපාලන අනාගතය සුදේව මේ රටේ තිබුණා. මහින්ද අමරවීරයි දුමින්දයි තිබුණොත් මගේ හිතේ ආදරේ තාමත් දුමින්දට තියෙනවා වැඩියෙන්. හැබැයි දුමින්දගේ දේශපාලනය නම් තුනොදකින් තමයි. ඒ කියන්නේ රහත්තර දෙනාගේ කණ්ඩායමට එතුමා අයත් කියලා දුමින්ද. මට හිතෙනවා එතුමා ඒකට අයත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා එතුමා UNP නවතී කියලාද ඔබ කියන්නේ? මට හිතෙනවා එහෙම වෙයි කියලා. ඔබතුමාගේ දේශපාලනය ගැන එතුමා කතා කරනවා. පළිගැනීම වෛරය තුළ දේශපාලන ඉදිරියට ගෙනියන්න බෑ කියන ඔබේ පියාව මතක් කරනවා. මොනවද ඔබට කියන්න තියෙන්නේ? ඉතාමත් පැහැදිලිව මේක රට කියන්න ඕනේ සුදේව. මම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක එකතු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පළිගන්නේ නෙවෙයි. මොකද ඔය කියන ඔය මේ ඩිලාන් පෙරේරා මැතිතුමා වගේ දේශපාලඥයෝ තමන්ගේ තීන්දුව ඉතිහාසයේ අරන් තියෙනවා. එතුමනම් අරගෙන නැහැ. සමහර කට්ටිය අරගෙන තියෙනවා. තමන්ට ඇමතිකම නැති වුණාම අයින් වෙලා තියෙනවා. තමන්ට ප්‍රශ්නයක් වුණාම ඇති වෙලා තියෙනවා. උදාහරණ තියෙන නෝන්තරන් 2001 අපට ආණ්ඩුව නැති වෙන්නේ ඒ වගේ කාරණාවක් මතනේ. එහෙම නැත්නම් කරපු වැඩ හොඳ නැති නිසා නෙමෙයිනේ. ඇති වෙන පුද්ගලික ප්‍රශ්නෙත් එක්ක ස්පීඩ් සානා කැමතුම මායගෙදරත් තාම මාව එක්ක යන්න. තාත්තා හම්බෙන්න. මාවත් මනත් කතා කරා. ඒ එතුමාට ඇතිවෙච්ච පුද්ගලික ප්‍රශ්නෙකට. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂේ ලේකම්වරයා විදිහට ජනාධිපති අපේක්ෂක බවට පත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව මේ රටේ වෙනස් පැත්තකට මේ රට ගෙනියනකොට ඒ දෙයින් වළක්ව ගන්නව මිසක් මේ තාත්තට වෙච්ච දෙයින් පරිගණීමක් කරන්නේ නෙමෙයි. මොකද මම ඒ පරිගණන දේශපාලනේ මම නැහැ. හැබැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 2015 අගෝස්තුවේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණු අති බහුතරය මේ UNP ආණ්ඩුවෙන් ගැලවිලා වෙනම ඉන්නට ඕනි කියන කාරණාව සපත කරද්දී ඔබ තාමත් මේ ආණ්ඩුවත් එක්ක මුක්කු ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 10-12 තැන අතරේ ප්‍රමුඛ තැනක ඉන්නේ ඒ පරිගැණීම හිතේ තියෙන නිසාම නේද? කිසිසේත්ම රංගන නැහැ. කිසිසේත්ම මේ පරිගැණීම නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ආපු වෙලාවෙත් මට හොඳට මතකයි මහින්ද මහත්තයාත් මතක ඇති. අපි දැක්කේ මහින්ද මහත්තයා ජනාධිපති විදියට ඇවිල්ලා කතානායක පුටුවේ වාඩි වෙනවා. එහෙම නැත්තම් පළවෙනි අසුනේ වාඩි වෙනවනේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුව ආපුවාම මේ සමහරු දැන් කැපෙනවට බයයිනේ. මොකද ඉතිහාසයේ දැන් ඉතිහාසයේ පුරුදුලා තිබුණේ මහින්ද මහත්තයා කාලේ ගන්නකො. මහින්ද මහත්තයා කාලේ චන්දිකා මැතිනියත් එක්ක කතා කරන්න කට්ටිය බයයි. මට මගේ මල්ලිගේ විවාහ මංගල උත්සවයේ චන්දිකා මැඩම්ගේ දෙපැත්තට පුටුවට දාන්නේ කවුද කියලා මට කල්පනා කරන්න සිද්ධ වුණා. මොකද කවුරුත් කැමති නැහැ. හැබැයි මට මගුල් ගෙදරට ආරාධනා කළා අපහාසයට පත් කරන්නත් බෑ. ඉතින් මේ ක්‍රමෙම මහින්ද මහත්තයා පාර්ලිමේන්තුව ආපුවාමත් බොහෝ කට්ටිය බලාගෙන හිටියා. හැබැයි මහින්ද මහත්තයාට ඉස්සෙල්ලම ගිහලා කතා කරේ කවුද? අපේ චේම් එක ඇතුළේදී එතුමත් එක්ක ඉස්සරහට යං සර් කියලා මම තමයි එතුමත් එක්ක ගියේ. ඒ නිසා මට අදටත් මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක පුද්ගලිකව කිසිම වෛරයක් නැහැ. ඔබතුමා බලන්න මගේ 2014 නොවැම්බර් මාස 21 වෙනිදා ඉඳන් අද වෙනකන් අද නෙමෙයි ඉස්සරහටත් මම මහින්ද රාජපක්ෂ මහත්තයාව හෝ ඒ පවුල පුද්ගලිකවම විවේචනය කරන්න නැ කිසිම කාරණයක්. මාව මුණ ගැහෙන්න මාව ආපහු එහා පැත්තට ගෙනියන නාමල් රාජපක්ෂ මහත්තයයි ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්තයයි ඇවිල්ලා පැය ගාණක් කතා කරලා යනකොට මම කිව්වේ නාමල් තාත්තට කියලා කියන්න වෙන කට්ටිය වගේ අපි අතර තියෙන එකම දෙයක්වත් පුද්ගලික විවේචනයක් මම කරන්නේ නැහැ. හැබැයි මම ක්‍රමයේ විවේචනය කරනවා. ඒ වරදේ සිස්ටම් එක මම විවේචනය කරනවා. හැබැයි පුද්ගලිකව
මං කිසිම කෙනෙකුට මඩ ගහන දේශපාලඥයෙක් නෙමෙයි. ඔබ කියන්නේ දැන් ඔබ රට ගැන හිතලා තමයි 2015 ජනවාරියට මේ තීන්දුව ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කියලා. ඉතාමත් පැහැදිලිව. හොඳයි. 2015 ජනවාරියට සිට මේ දක්වා වූ කාලය තුල රටේ දේශපාලනයේ විවිධ කාරණා සිද්ධ වෙනවා. හොඳ සහ නරක දෙපැත්තම. හැබැයි ඒ තුල දැඩි නරක කාරණා ගණනාවක් සිද්ධ වෙනවා. මහබංගු බැඳුම් කරේ පළවෙනි කාරණේ. එතකොට මේ කාරණාත් එක්ක රටේ ජනතාවගෙන් මතයක් එනවා මේ ආණ්ඩුවත් වැඩක් නැහැ කියලා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? නෑ මට එහෙම හිතෙන්නේ නැහැ සුදේ. මොකද ලොකු බලාපොරොත්තුවක් තියාගෙන රට හදන්න ඕනේ කියන මේ වෙනස ඇති කරන්න ඕනේ කියන හැඟීම තාමත් තියෙන නිසා මට ඔබතුමාලට තරම් මේක එපා වෙලා නැහැ. හැබැයි අපි අතර ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නත් එක්ක මම සතුරුන කාරණාවක් තියෙනවා. දැන් ඔබතුමාම කිව්ව මහ බැංකු වංචාව. වෙන ආණ්ඩුවක නම් මොකද මේකට වෙන්නේ? මේක යට ගහනවනේ. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා එදා 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා එළියට ඇවිල්ලා කිව්වා වගේම හොරකම වංචාව දූෂණය පිටු දකින්න මම වැඩ කරනවා කිව්ව එක අද මේ රටේ සාක්ෂාත් වෙලා තියෙනව නේද? එතුමාගේම ලේකම් කෙනෙකුට එතුමාගේම ආයතනයේ සභාපති චෝදනාවක් කෙනෙකුට ඒ අයට කෝල් එකක් දීලා කිව්වේ නැහනේ බ්‍රයිබරි එකටවත් කාටවත් නෑ මේක එළියට ගියොත් මට නරකයි. ඒ නිසා මේක වහන්න කිව්වේ නැහැ. ඒ කියන්නේ ඔබ කියන්නේ පරීක්ෂණ පැවැත්වෙන නිසා හොරකම් කොච්චර වුණත් කමක් නැහැ මේ ආණ්ඩුව තුල අපි ඉන්න ඕනේ. ඒ වගේ තැනකද ඔබ ඉන්නේ? නෑ හොරකම කරන්නේ සුදේව මම කියලා නම් මට නවත්තන්න පුළුවන්. හොරකම කරේ ජනාධිපතිතුමා කියලා නම් ජනාධිපතිතුමා නවත්තන්න පුළුවන්. හැබැයි ජනාධිපතිතුමාට වෙන කෙනෙක් කරන හොරකම නවත්තන්න පුළුවන්කම තියෙන අහුනාට පස්සේ ඒක නෙවෙයිද අර එළියට ආපු කණ්ඩායම කියන්නේ මේ අනිත් පාර්ශවය කරන වංචා දූෂණ මේ වැරදි ක්‍රියා නිසා රටටත් ප්‍රශ්නයක් වෙනවා පක්ෂයටත් ප්‍රශ්නයක් වෙනවා කියන්නේ නෑ කවුරු හරි වැරදි වැඩක් කරොත් ඒක රටටත් ප්‍රශ්නයක් පක්ෂයටත් ප්‍රශ්නයක් ඒක ආයෙත් කාගේවත් මේ තර්ක බිඳින්න බෑනේ නෑ නෑ ඔවුන් කියන කාරණේ ඒ කියන්නේ ඔබ නොතේරෙනවා වගේ හැසිරෙන්න උත්සාහ කරනවා කියලා මට ප්‍රශ්නයක් එනවා ඒ කියන්නේ ඔවුන් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා රටට දැඩි හානියක් වෙනවා එතකොට ඒ ආණ්ඩුව තුල සිටීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දිනෙන් දින දිය වෙලා යනවා කියලා නෑ සුදේව දැන් ප්‍රශ්නයක් උණයි කියලා ඒකෙන් එළියට ගියා කියලා ප්‍රශ්නේ විසඳනවද මේ රටේ නීතිය හැදෙන්න එපයි අද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා අද දේශපාලඥයෝ බයයි හොරකම් කරන්න අද නිලධාරි බයයි හොරකම් කරන්න. මොකද ඉහෙළම පුද්ගලයා මොනවද ගත්ත තීන්දුව? ඒ සියලු තීන්දුව වලින් රටේ අද ජනතාවට විශ්වාසයක් තියෙන හොරකමක් කරොත් ඒකට පරීක්ෂණයක් කරලා වරදකාරයන්ට දඬුවමක් ලැබෙයි කියන එක. ඒක මේ රටේ ස්ථාපිත වෙච්ච කොච්චර ලොකු දෙයක්ද? හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ කොහොමද? ඔබතුමාට මතකද දන්නේ අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එළට එනකොට අපි අමතුරු කීප දෙනෙක් එක්කම සම්බන්ධතාව තිබුණා. එයා එන්නත් ලෑස්තිලා හිටියා. දැන් එයා ආවෙ නැති නිසා නම්ගම් කියන්නේ හොඳ නැහැ. මේ මහින්ද මහත්තයා ඔබතුමාට මතකද එක රැස්වීමක ෆයිල් මිටියක් පෙන්නලා කිව්වා මෙන්න බඩු මංගාව කියලා. එදා මොකද උනේ? හොරකම කරන්න දීලා ෆයිල් එක සාක්කුවේ ෆයිල් එක ලාච්චුවේ දාලා තියාගත්ත ඕන ඕනලාට කඩේ යවන්න. ඔබ කියන්නේ දැන් අපි බලන්න ඔබ කියන්නේ දැන් එහෙම වෙන්නෙම නැහැ කියලාද? නෑ දැන් එහෙම වෙන්න එහෙම කරන්න නැති කරන්න තමයි මෛත්‍රීපාල සිරිසේන මට පැහැදිලි උත්තරයක් දෙන්නකෝ. දැන් එහෙම වෙන්නෙම නැද්ද? එහෙම කරන්නම දෙන්නේ නැති කරන්න තමයි අපට ඕනකම තියෙන්නේ. හැබැයි හොරෙක් හොරකම් කරන එක නවත්තන්න ඔබට කියන්නේ ඔබට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ නේද? එහෙම වෙන්නෙම නෑ කියලා ස්ථිර උත්තරයක් ඔබට දෙන්න ඔබටත් දෙන දෙගිඩියාවක් තියෙනවා. ඔබතුමා මයෙන් ඉල්ලන්නේ දෙන්න බැරි දේවල් නේ. දැන් ඔබතුමා පැත්තේ ගෙවල් කඩන හොරෙක් ඉන්නවනම් එක හොරෙක් ඇල්ලුවට පස්සේ තව හොරෙක් ඔකට ආයි පුරුදු වෙන්න පුළුවන්කම තියෙනව නේද? ඒ නිසා අපට ඕනකම තියෙන්නේ අනාගතයටත් හොරකම් කරන්න බැරි වෙන්න ක්‍රමවේදෙ මේ රටේ ස්ථාපිත කරන්න. එතකොට හොරු හොරකම් කරයි. හැබැයි හොරකම් කරපුවාම ඒ මිනිහ දඬුවමක් ලැබෙයි. හැබැයි එදා මේක තිබුණ නැහැ. එදා මොකක් තිබුණේ? දැන් ඔබතුමා බලන්න අපේ යාළුවා රෝහිත මේ කලුතර මොකද්ද උනේ? ඩ්‍රයිවර් එකට එන්න කිව්වහම ඊට කලින් දවසේ නෑ කනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැබැයි දනුත් කියවෙනා නේද රාජිත සේනරත් නමාත්‍යවරු කියන ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ෆයිල් වැහිලා කිසිම දෙයක් නැහැ. ඉතින් මේ ක්‍රමය වෙනස් වෙච්ච එක මේ රට හොඳ නැද්ද? ඔව් ඒ පැත්තෙන් උච්චෝදනාවක් තියෙනවා. ඔබේ මේ ආණ්ඩුවේ ඉන්න ඇතැම් මෙමෙතුරුන්ටත් එහෙම එන්න කිව්වට පස්සේ හැබැයි ඒගොල්ලන්ග ප්‍රශ්න කෙරෙන්නෙත් නැහැ, පරීක්ෂණ පැවැත්වෙන්නෙත් නැහැ කියලා. නෑ මම නම් හිතන්නේ නැහැ. අපේ ආණ්ඩුවට මේ ආපු අයට සමහරුන්ට යන්න සිද්ධ වුණේ ඇයි? ඈ සමහරුන්ට යන්න සිද්ධ වුණේ ඇයි? දැන් ඩිලාන් පෙරේරා මැතිතුමාට ප්‍රශ්න තියෙනවා. නඩු තියෙනවා. රයිට්? කම්ප්ලේන්ට් තියෙනවා. ඊගාට අපේ ප්‍රියංකර ජයරත්න අපේ මන හිටිය එමුතුමාට එයාට ප්‍රශ්න තිබුණා. ඕවත් තියෙනවා කියලා දැනදැන ඇයි ඔබතුමාලා එතුමාට ඇමතිකම් දුන්නේ? ඒක වැරදි වැඩක් නෑ ඇමතිකම් දෙන එක. චෝදනා දිනයිට ඇමතිකම් දුන්නා කියලා පරීක්ෂණ නැවතුන්නේ.
විපක්ෂ ෆෞසියමත්තුමාට නඩුවටනේ ආණ්ඩුවේ ඉන්නකොට තාමත් ඉන්නවා. ප්‍රියංකර ජයරත්නට හැබැයි ඒ පිළිබඳව ජනාධිපතිවරයාත් විවේචනය කරා නේද? මේ පොඩි පොඩි වාහන වලට නඩු දානවා මොනවද මේ විකාර කියලා ජනාධිපතිතුමාත් විවේචනය කරයි පිළිබඳව. මේ සුදේව මමත් කරනවා. මම ඒ දේශපාලඥයෝ කරපු දෙයට පමණක් නෙමෙයි. දැන් ප්‍රියංකර ජයරත් මහතාගේ නඩුව පිළිබඳව ෆෞසියා මහත්වරයාගේ නඩුව පිළිබඳව මේ සියල්ල පිළිබඳව විවේචනය කරගන්න එපයි. මොකද්ද? දැන් අපේ රටේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ආණ්ඩුවේ බලයේ ඉන්නකොට ආණ්ඩුවේ සල්ලි වලට දේශපාලනය කරේ. මේක නැත්ත කතාව. මේක UNP ආණ්ඩුවත් කරා, ශ්‍රී ලංකා ආණ්ඩුවත් කරා. මේක නවත්තන්න පුළුවන්කම තියෙන්නේ ඉදිරියට නොවන එක විතරයි. හැබැයි මේ ආණ්ඩුව බලයටපත් වෙලා ගියපාර මේ ආණ්ඩුවේ සල්ලි වලින් වෙන මොකක් හරි රැස්වීමක් කියලා දාලා කැප් ගහපු එකට මේ කැප් ගහපු එකට දඬුවම් දෙන එක නෙමෙයිනේ අපි කතා කරේ හොරකම කියලා. ඒකත් හොරකමක් තමයි. හැබැයි ඒක පුරුද්දක් විදියට සියලු ආණ්ඩු සියලු පක්ෂ කරා. අපි හොරකම කියන්නේ මොකද්ද? මිලියන 100 පාරට මිලියන 150ක් දානවා නම් ඒක හොරකම. ආණ්ඩුවේ සල්ලි වලින් තමන්ගේ ගෙදරට වැඩක් කරගන්න ඕන. තමන්ගේ දෙයක් කරගන්න ඕන. අර සමහරු ඉන්නවා ආණ්ඩුවේ ගෙවල් ටික අඩු ගාණක් දාලා ඉවලා තමන්ගේ ඥාතින්ට දුන්නා. අන්න ඒව හොරකම්. හැබැයි මේ දේශපාලනයට ආණ්ඩුවේ මුදල් භාවිතා කිරීම, වාහනයක් භාවිතා කිරීම. මම මේක ඉස්සරහට කරන්න හොඳ නැහැ කියන තීන්දුවක් අරගෙන අපි ගමන් කරනවා මිසක් මේ ආණ්ඩුව බලයටපත් වෙලා ගිය පාර දුන්න කෑම් පැකට් ටිකයි තොප්පි ටිකයි මේක හොයන එක වැරදි. ඒ කියන්නේ මම කියලා දෙන්නේ. ඒ කියන්නේ එමුතුමනේ මහ පරිමාණ හොරකම් තියෙද්දී සිල්ලර හොරකම් ගැන හොයන්න කටයුතු කරේ කවුද ආණ්ඩුවේ? ඔයා තේරුම් ගත්තේ නැහනේ. මම කියන්නේ ඒක වැරදි. අපේ ආණ්ඩුවනුත් ඒක. ඔව් නෑ මම අහන්නෙත් ඒකයි. දැන් ඔබ කියන්නේ මහා පරිමාණ හොරකම් තියෙනවා. හැබැයි හොයන්න ගත්තේ මේ සිල්ලර දේවල් කියලා. අහන්නේ කවුද පටන් ගත්තේ සිල්ලර ඒවා හොයන්න? වැඩෙන් පටන් ගත්ත එක වැරදි. සිල්ලර වැඩෙන් පටන් ගත්ත එක වැරදි. හැබැයි දැන් මේ සියලුම කම්ප්ලයින්ට් ටික ආපුවාම සාමාන්‍යයෙන් පරීක්ෂණය කරන ඇට ලේසියෙන් ඉවර කරන්න පුළුවන් මොනවද? අමාරුම හොරකම හොයන්න හදන එකද? ලේසිම හොරකම් ටික දැන් ෆයිල් 100ක් දෙනවා අපි. ඒ කියන්නේ ඔබ කියන්නේ කාගේවත් ඌමනාවකට වෙච්ච දෙයක් නෙමෙයි මේක. මං හිතන්නේ නැහැ. මොකද ඒ වංචා ටික සේරම අයින් කරන්න ඕන නැති කරන්න ඕන කියන තීන්දුවත් එක්ක මේ කම්ප්ලේන්ට් ටික ෆයිල් 100ක් 200ක් ගියපුවාම ඒ නිලධාරි කල්පනා කරන්න ඇති අපෙන් ප්‍රෝග්‍රස් එක හයි. අපි එහෙනම් මේක ලේසියෙන් කරන්න පුළුවන් ටික ඉස්සෙල්ලා කරන්න ඕන. ඒ නිසා වෙන්න ඇතිනේ ෆෞසියමත්තුමාගේ නඩුව ඉස්සෙල්ලා ආවේ. මොකද ෆෞසියමත්තුමා කරේ වැරදක් නෙමෙයිනේ. ෆෞසියමත්තුමා තමන්ගේ ආයතනයේ වාහනයක් පාවිච්චි කරපුවගේ විතරයි කරලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබේ කණ්ඩායමම පිරිස් චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ උමනාවට තමයි මේව සිද්ධ වෙන්නේ කියලා. ඔබ පිළිගන්නවද ඒක? නෑ මං හිතන්නේ නෑ. මං හිතන්නේ නැත්තේ මොකද මේ ආණ්ඩුවේ මූලික අරමුණ උනේ ප්‍රධාන පක්ෂ දෙක ගහගන්න එක, ප්‍රධාන පක්ෂ දෙක රණ්ඩු කරගන්න එක නෙමෙයි. ප්‍රධාන පක්ෂ දෙක ප්‍රතිපත්තිමය කාරණාවලින් එකතු වෙලා අපි රට හදමු කියන බලාපොරොත්තු වෙන්නේ ආවේ. ඒකෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තුමා, රනිල් වික්‍රමසිංහ මහත්තයව පාර්ලිමේන්තුවේ බොහොම අඩු සංඛ්‍යාවක් තියාගෙන අගමැතිවරයා බවට පත් කරන්නේ. ඒ නිසා අපේ අරමුණ ඉතාමත් හොඳයි. හැබැයි අරමුණ අතරේ ඒ අරමුණට විරුද්ධ කට්ටිය, ඒක දරා ගන්න බැරි කට්ටියත් ඉන්න වෙන්න පුළුවන්. එහෙම කට්ටිය අතින් ඔය ඔබතුමා කියන වගේ පොඩි පොඩි දේවල් වෙන්නත් පුළුවන්. හොඳයි, අපි විරාමයට යනවා. විරාමෙන් පසුව සලකුණ වැඩසටහනකදීම අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා, දැන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියපු ප්‍රකාශයක් අපි බලමු. එතුමා විශේෂ හෙළිදරව්වක් කරනවා. අපි හෙළිදරව්ව පිළිබඳව මෙතුමගෙන් ප්‍රශ්න කරනවා මේ විරාමයෙන් පසු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. ඔබ යලිත් දුබින්ද දිසානායක අමාත්‍යවරයා සමග පවත්වන සලකුණ දේශපාලන සංවාදයේ සමගින් එකතු වෙන්නේ එතුමනි. අජිත් පී පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ඔය කුටුවෙන් යම් ප්‍රකාශයක් කරා. අපි එතුමගේ ප්‍රකාශය බලමු. සලකුණ
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව දේශපාලනය කරපු දේශපාලන බලවේග විශ්වාස භංගයේදී පරාජයපත් වුණා. කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමග සම්මුතිවාදීව දේශපාලනය කරන අය කවුද නැද්ද කියලා විශ්වාස භංගයේදී පේනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක ඡන්දයක්වත් නැතුව 122ක් අපි පාර්ලිමේන්තුවේ ගත්තා. ඒක ලොකු ගානක්. අපිට අවශ්‍ය නම් තීරණාත්මක මොහොතක් ආව නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනොත් අපිට අවශ්‍ය විදිහට තව ඡන්ද 12කට වඩා ගන්න තිබුණා. ඒ කියන්නේ ආණ්ඩුවෙන් එළියට බැස්ස 16 දෙනා කියන කතාව හරි ඔබ තහවුරු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර 23 කණ්ඩායමේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එහෙම ගනුදෙනුවක් කරන අය ඉන්නවා. ඔබ කියනවා 12ක් ඉන්නවා කියලා. 12ටත් වැඩි වෙයි. ඔබ ඒක තහවුරු කරනවා. තහවුරු කරනවා. ඒක කතාවක් නෑ. ඒ කියන්නේ අපිත් එක්ක දේශපාලනය කරනවා. ඒ වගේම අනාගතයේ එක්සත් ජාතික පක්ෂය සමග හැර වෙන දේශපාලනයක් නොමැති බව විශ්වාස කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අමාත්‍යවරු විශාල සංඛ්‍යාවක් වුණා. හරියට කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඇතමුණු ඉස්සරහට එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට ප්‍රවිෂ්ට වෙයි කියන අනාවැකිය ඔබ කියනවා. අනිවාර්යයෙන්. එතුම කරන්නේ බරපතල ප්‍රකාශයක් හැටියට අපිට දැනෙන්නේ. ඔබටත් එහෙම දැනෙනවද? අනේ නැහැ. ඇත්ත නිසාද? නැහැ. එහෙනම් එතුමා ඒ කියන කාරණේ අපිට පිළිගන්න බැරි නිසා. ඩිලානුත් බොරු කියන්නේ අජිත් පීපේරත් බොරුද කියන්නේ? නැහැ මම හිතන්නේ මෙතුමාගේ කතාවේ ඔබතුමාලා අර මේ මැද කෑල්ලත් අහුන් කඳුනා හොඳයි. එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්මුතිවාදී දේශපාලනය කරන කට්ටිය කියන එක. ඔව්. ඔව් එතුමා එහෙම කියනවා එතුමා එහෙම කියලා ඉවරලා කියනවා අවසාන වශයෙන් කියනවා එතුමා උදාහරණයක් හැටියට ගන්නවා විශ්වාසභංග යෝජනාව යම් තැනකදී ප්‍රශ්නයක් වුණා නම් අපිට ඡන්ද දෙන්න ලෑස්ති වෙලා කට්ටියක් හිටියා කියලා එහෙම තමයි 16 කණ්ඩායමත් කියන්නේ එතකොට අවසානයේදී ඔහු කියනවා එක්සත් ජාතික පක්ෂය හැර වෙන විදේශපාලනයක් නැති කණ්ඩායමක් එතන ඉන්නවා ඔවුන්ගේ අනාගතේ ලියවෙන්නේ අපිත් එක්ක කියලා එතුමා නොකිය කියන්නේ මම විශ්වාස කරන්නේ නැහැ සුදේව අපිත් එක්ක ඉන්න මේ 23 දෙනා අතර ඉන්න එක්කෙනෙක්වත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය නවත්තයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඔබතුමා අපිට සහතිකයක් දෙන්න පුළුවන්ද මම කවදාවත් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලනය කරන්නේ නැහැ, ඒ පක්ෂයට යන්නේ නැහැ කියලා. ඉතාමත් පැහැදිලිව දෙන්න පුළුවන් කම තියෙනවා. මොකද මගේ දේශපාලනයේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක මිසක් මගේ දේශපාලනයේ තියෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක නෙමෙයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක දේශපාලනයේ තියෙන බොහෝ දෙනා මහින්ද රාජපක්ෂ සාධකයේ විවේචනය නොකරන වග බලා ගන්නවා. එවුන්ගේ අනාගත දේශපාලනය. හැබැයි ඔබ පෞගේ වකවානුවේ දිගට හරහට විවේචනය කරනවා. ඒ විවේචනය කරන්නේ අනුරාධපුරයේ UNP පාක්ෂිකයා ආකර්ෂණය කරන්න. නෑ නෑ. මම කොන්ද කෙලින් తీර නිසා මම කෙලින් කතා කරනවා. ඒ වගේම මගේ අතර මේ කියන දේත් එක්ක මගේ හිතේ ඇතුලේ තව දෙයක් නෑ. ඒ නිසා මම වැරදි කියලා හිතන දේ වැරදි කියලා කියන්න බය නෑ. ඒක මට කොච්චර ලාභ වුණත් පාඩු වුණත් මේ දේශපාලනයේම මිනිස්සු ඉන්න ඕනේ කියලා නෑනේ. සමහරු දේශපාලනය කරන්නේ ඊළඟ පාර മന്ത്രി වෙන්න බලාගෙන. ඡන්ද ප්‍රතිපලය පොඩ්ඩක් එහෙමේ වෙනකොට අර පැත්තෙන් ඒ ජනප්‍රිය නායකයත් එක්ක ගියොත් තමයි හොඳ කියලා තේරෙනකොට කලින් බෑන් එක්කෙනා දැන් බයින් නැත්තත් මේ මේකෙත් මං අහපු පැත්තක් තියෙනවානේ. ඔබ මේ දිගට හරහාට කරන විවේචනේ අනාගතේ එක්සත් ජාතික පාක්ෂිකයන් අනුරාධපුරය ආකර්ෂණය කරලා තියාගැනීමේ වාසියකුත් තියෙනවා. මට එක්සත් ජාතික පක්ෂයේ ආරක්මේ ආකර්ෂණය කරගන්න කිසිම උවමනාවක් නැහැ. මොකද මට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක් හදනවා මිසක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක දුමින්දර මොකක්ද තියෙන ගමන. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෝෂණය කරන්නට නම් එයින් හැලී පොදුජන පෙරමුණට ගිය ඡන්දදායකයා ආකර්ෂණය කරන්න ඕනි. මෙලෙස විවේචනය කිරීම මෙන්න ආකර්ෂණය කරන්න බෑ. ඔබ කරන්නේ ඒ තැන. නෑ අපි කරන්නේ පැහැදිලි කිරීමක්. මොකද විවේචනය කරන්න නෑ ඔබ තවදුරටත් ඔබ පාක්ෂික ඈත් කිරීමක් මේ කරන්නේ. නෑ විවේචනය කරන්න ඕන තැන විවේචනය කරන්න බෑ. තමන් පිළිගන්න විශ්වාස කරන පුද්ගලයා හොඳයි කියලා දේ මනුස්සයව ගලවන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ ඉන්නේ මේ වගේ සෙවණක් යට කියලා ඒ අයට හේතු ගනුත්වහමද ඒ අය තේරුම් ගන්න අපි තාමත් ඉන්නේ රවටලා කියන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ සාධකයේ ඉතිහාසයෙන් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තිබුණු ඒ ආදරණීය හැඟීමෙන් ওই විදිහට ඈත් කළා දාන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා. නෑ අපට මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා වයින් කරන්න කිසිම උවමනාවක් නැහැ. මොකද මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාට මමත් බොහොම කැමතියි. ඒකනේ මං කියන්නේ එතුමා තමයි තාම ජනප්‍රිය කියලා. අපි අපට ඕනකම තියෙන්නේ ඒ තුල තාම මේ අපි බලාපොරොත්තු වෙන වෙනස නැහැ කියන එක. තාමත් ඒ අය කතා බහ කරන්නේ, ඒ අය වැඩ කරන්නේ, ඒ අයගේ උමනාවට විතරයි කියන එක තමයි අපි හේතු ගන්නේ. ඒක UNP පැත්තේද තියෙන ඔබ බලාපොරොත්තු වෙච්ච වෙනස. ඔබතුමා කියන කාරණයට දැන් බලන්න. දැන් මම අහන දෙයට උත්තර දෙන්න. බලාපොරොත්තු මම මටත් කියන්න අයිතියක් තියෙනවනේ මම මෙතන ගෙනත් වගේම. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන ජනාධිපති අපේක්ෂා ගැන කතා කරනකොට මං විතරද විරුද්ධ වෙන්නේ? කුමාර වෙල්ගම විරුද්ධ වෙන්නේ නැද්ද? නාම රාජපක්ෂ මහත්තයව ළඟ තියාගෙන වාසුදේව නානක්කාර මහත්තයා විරුද්ධ වෙන්නේ නැද්ද? මං අපි අපි හිතපු තැන එතන නෙමෙයි. ඒ විරුද්ධ වෙන්නේ අපි හිතපු තැන මේ අපි මේ ගේන මතයත් එක්ක. අපි මේ කියන කාරණේ තමයි තාමත් එතන සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කිරීම තුළු තමයි
එයාටත් තේරෙන්නේ අපි තාමත් ඉන්නේ ගුඩේ නේද කියලා. සමාවෙන්න අපි හිටපු තැනට අපි නැවත යමු. ඔබ කියනවා හිටපු ජනාධිපති ඒ ඉන්න තැන හොඳ තැන නෙවෙයි ඉන්නේ ඒකයි විවේචනය කරන්න කියලා. මං අහන්නේ ඔබ ඉන්නේ UNP ඉන්නේ හොඳ තැන නිසාද ඔතන ඉන්නේ? නෑ මම කොහෙද ඉන්නේ. එතන වඩා හොඳ කවුද? UNP ද වඩා හොඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද? මට ස්ථිර පිළිතුරක් ඕනේ. වඩා හොඳ මෛත්‍රීපාල සිරිසේන. නෑ නෑ මං අහන්නේ නෑ. ඒ ඔබ ඉන්න තැන ඒක නෙමෙයි. මේ මොහොතේ සම්මුති ආණ්ඩුවක් යන්නට ඕනේ. පාර්ශවයකට තනි බහුතරයක් පාර්ලිමේන්තුවේ පුළුවන්කම තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් පමණයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මම හිටගන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක විතරයි. මම අහන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට වැඩි බහුතරය හදාගන්න තමන් කැමති ඔබ කැමති එක්සත් ජාතික පක්ෂය සමගද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමගද උත්තරයක් ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නෑ. ඔබ වැරදි. මං අහන්නේ ඔබතුමා ඒක තමයි යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපතිතුමා තේරිපත්ෙන්නේ නැහැ. එතන හිටගන්න බෑ. විශ්වාස භංගයේදී ඔබ එතන ඉන්න එපා. හිටියේ නෑ. යථාර්ථය නැතුව වෙන දෙයක් මයන් කටෙන් ගන්න හදුවා. ඔබතුමාට බලාපොරොත්තු ඔබේ කැමැත්ත අහන්නේ. ඒකයි ඔබෙන් පිට වෙන්නේ. මම කැමැත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීම. ඒ කියන්නේ ඔබතුමා මම අහන දෙයට මේ ඔබේ උත්තරය ලැබෙන්නේ. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිවරයා බවට පත් කිරීමට එකඟ වුණොත් ඔබතුමා ඒ අදහස් සමග එකඟ වෙනවද? මම හිතන්නේ හැම දෙයක් වෙයි කියලා මේ රටේ. මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ මොනවා කියලාද? හිටපු ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය වැරදි කියලා. එතුමා කරපු දේවල් සහ එතුමාගේ නායකත්වයෙන් වෙච්ච දේවල් වැරදි කියලා තමයි එතුමා ජයග්‍රහණය කරන්නේ. ඒ තුල තමයි තරුණයෝද වැඩිහිටියෝද විද්වතුන්ද සියලු දෙනාම තේරුම් ගන්නේ. අපි දැන් මේ බය වෙලා හිටිය යුගය ඇති අපටත් විමුක්තියක් ගේන්න පුළුවන් මේ රටේ වෙනසක් ඇති කරන්න පුළුවන් මෙන්න නායකෙක් බිහි වෙන්න යනවායි කියලා. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනතාව විශ්වාස කරන්නේ. එහෙම විශ්වාසයක් තබලා ජනාධිපති කරගත්ත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පුළුවන්ද දැන් අර ටික සේරම දැන් ඉවරයි හොඳයි දැන් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ? හැබැයි එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. අපි දැක්ක පොගේ විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බොහොම හිතට අවංකව හිතට එකඟව වැඩ කරන පුද්ගලෙක්. ඒ නිසා තමයි මේ ආණ්ඩුවේ චෝදනාවලට පවා ආණ්ඩුව රකින්න යන්නේ නැතුව පුද්ගලව රකින්න යන්නේ නැතුව එතුමා එදා කිව්ව විදිහටම මේ රටේ බලාපොරොත්තු වෙනස ඇති කරන්න එතුමා නායකත්වය දෙන්නේ. හැබැයි මේ රංගන මංජුල මට මොහොතක් දෙන්න. මොහොතක් දෙන්න අපිට යම් ප්‍රකාශයක් තියෙනවා. ඔබ කරපු ප්‍රකාශයක් ඒට ලැබුණු පිළිතුරක් තියෙනවා. මේ ප්‍රකාශය සහ පිළිතුර සමග මේ කතාවට තවත් අපිට අඩුම කුඩුම ලැබේවි. අපි ඒ ප්‍රකාශය බලමු. අපි සූදානම් වෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව දුමින්ද දිසානායක මහතා කරන ප්‍රකාශය. ඒට ඩිලන් පෙරේරා මහතා ලබා දෙන පිළිතුර. ලංකා නිදහස් පක්ෂය තුල බලපෙරළියක් කරන්න ඩිලාන් පෙරේරා මැතිතුමාට පුළුවන් කමක් නැහැ. නායකත්වය වෙනස් කරන්නත් එතුමාට පුළුවන් කමක් නැහැ. 2020න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 2020 අපේක්ෂකයා බවට පත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඊළඟ අවුරුදු පහේ මේ රටේ රාජ්‍ය නායකයා වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. රනිල්ට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපි ජනාධිපති අපේක්ෂා කරනවා නම් අර විපක්ෂයේ සියලු කණ්ඩායම්වල සහයෝගය මෛත්‍රීපාල මහත්මයා ලබා ගත යුතු පවතින. මට නම් හිතන්නේ දුමින් දිසානායකල මේ හදන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරවන්න නෙමෙයි, ආපහු ජනාධිපති අපේක්ෂකත්වයේ දෙන්න අර ඔසී අබේ ගුණසේකර කරපු වැඩේ කරන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමයි ඔසී අබේ ගුණසේකර මහත්මයා කරපු ගොන් වැඩේ කරන්නේ නැහැ. එතුමා කියන කාරණේ යම් ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවාද? ඔබ කියනවා 2020 අපේක්ෂකයා බවට පත් වෙනවා, ඊළඟ අවුරුදු පහේ රටේ රාජ්‍ය නායකයා බවට පත්වන්නේ එතුමා කියලා. එතුමා ඒ තැනට පත් කරන්න නම් ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ආරම්භද? එහෙම නැත්නම් වෙනත් සහයෝගයක් සමගද? මොකද ඔබ බලාපොරොත්තු වෙන්නේ? සියලු පක්ෂවල එකඟතාවයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන එක තමයි මගේ බලාපොරොත්තුව. සියලු පක්ෂ කියන්නේ අපිට පක්ෂ ටික පැහැදිලි කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධානව අපිත් එක්ක එකතු වෙන්න කැමති ඕනෑම කෙනෙක් එක්ක අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්න මේ රට හදන්න තමයි අපේ උවමනාව තියෙන්නේ. අපිට මතකයි 2015 ජනවාරි 9 වෙනිදා හවස කොළඹ නිදහස්වස්සේදී ජනාධිපතිලා දුරින් දෙන අවස්ථාවේදී කිව්වා මම මේ රටේ ජනාධිපතිර වෙදර ඉන්නේ එකවරයි කියලා. ඒ කියන්නේ මේ කතාව බොරුවක් කරනවද? නෑ නෑ, එතුමා කිව්ව කතාව එතුමාගේ පුද්ගලික මතය. අපි මේ කියන්නේ පක්ෂයක් විදියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදියට
අපිට ඉන්න ජනප්‍රියම නායකයා කවුද දැන් පක්ෂයක් විදියට ඒක එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය ඔබතුමා එතුමාගේ දේශපාලන ප්‍රතිපත්තිය ද වෙනස් කරන්න යන්නේ නැහැ අපි එතුමා ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැහැ එතුමාට අපි පක්ෂයක් විදියට අපි බල කරනවා නෑ ඔබතුමා තමයි ලබන පාරත් එන්න ඕන කියන එක ඒ කියන්නේ ඔබ විශ්වාස කරනවද කුමන කුමන දේශපාලන පක්ෂ සමගද මේ සම්දානයේ හැදී යුත්තේ අපිට දිනන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියලා ඒක මං හිතන දැම්ම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්න ඕනේ නැද්ද යන්නේ ඔබ 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 සඳහන් දේශපාලනය කියලා කියන්නේ මේක තරංගයක් නෙමේ මේක ඒ තරංගෙදී අපිත් එක්ක එකතු වෙන්නේ කවුද නැත්තේ කවුද කියන එක ජනාධිපති මැතිවරණයට අවුරුදු එකමාරක් විතර තියලා අපි දැන් මේක මේ මාධ්‍ය සාකච්ඡා කරන්න ඕනේ සුදු මොහොතක් දෙන්න ඔබ ඔබ සදාහන් කිරීමක් කළා දැන් මොහොතකට කලින් මෛත්‍රීපාල සිරිසේන මහතාව නැවත ජනාධිපති කරන්න සුදුසුම කණ්ඩායමක් එක්ක එකතු වෙනවායි කියලා නැත්තම් ඒ සඳහා කැමති කණ්ඩායමක් එක්ක මේ වෙන විට සාකච්ඡා යනවා නේද හිටපු ජනාධිපතිවරයා නැවත සම්බන්ධ කරගන්නට මෛත්‍රී පාර්ශවයේ සමග අර 16ම කීප දෙනේ එහෙම වුණොත් ඔබ කැමතිද අපේ පක්ෂයක් විදිහට නම් අපි කතා බහ කරන්නේ නැහැ ඒ 16 දෙනා කතා කරනවා ඇති ඔව් මං අහන්නේ එහෙම වුණොත් වඩාත්ම සුදුසු එයයි ඔබ විශ්වාස කරනවාද නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපිත් එක්ක එකතු වෙන්න කැමති කෙනෙක් ඉන්නවනේ ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ක්‍රමවේදයට මේ රට වෙනස් කරන්න යන මේ මාවතත් එක්ක මේ සුභවාදී ගමනත් එක්ක එකතු වෙන්න කැමති කවුරුහරි ඉන්නවනම් අපි එකතු වීමේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි ඒ අයගේ වමනාව අපි හරහා කරගන්න හදනවනම් ඒකට අපි එකඟ වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ පාර්ශවයේ නොවුනොත් එක්සත් ජාතික පක්ෂයේ නිස්සක ලෙසම අත්‍යවශ්‍යයි නේද ඔබේ කණ්ඩායමට ඊළඟ ජනාධිපතිවරණයට යන්න. එක්සත් ජාතික පක්ෂයේම අවශ්‍යයි කියලා දෙයක් නැහැ නේ. අතිශය බලවත්. එතකොට ඒ සාධකය මේ පැත්තට ආ යුතුයි. ඔබ කියන කාරණය සාක්ෂාත් කරගන්න. මහින්ද රාජපක්ෂ කියන සාධකය තනතුරක් ගන්න ඕන එකමක් නැහැනේ. කවුද දන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා හිතුවොත් එහෙම මම දැන් පුංචිම තැන ඉඳන් ඉහළම තැනට ගියා. දැන් තාමත් මම මේ දේශපාලන ඉන්න නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මම විශ්‍රාම ගිහිල්ලා මම පක්ෂයේ උපදේශක විදියට, ජේෂ්ඨ අනුශාසක විදියට මම පක්ෂයට එළියෙන් නායකත්වය ලබා දීලා අපේ පක්ෂ වෙන කෙනෙක් අගමැතිවරයා බවට පත් කරන්න එතුමා කැමතුනොත් එහෙම. ඔබේ ඔබේ දුමින්ද දිසානායකගේ සිතුවිල්ල. ඒ දුමින්ද දිසානායකගේ සිතුවිල්ල. ඔබ මේ මොහොතේ හිතන ඇටි මහින්ද ප්‍රශ්නේ අහන්න ඔබතුමා. ඔව් ඒක තමයි. මං කිය ඔබ ඔබ මහින්ද රාජපක්ෂ මහතා මේ මොහොත හිතන්න ඕනේ කියලා ඔබ හිතන්නේ නැහැ. මම කියන්නේ මේ විදියට හිතුවොත් එහෙම. අපි ප්‍රායෝගික වෙමු. නෑ මේ මොකක් ප්‍රායෝගික තමා. එතුමාට හිතෙන්න පුළුවන් නේ දිනේෂ් ගුණවර්ධන මහතුමා වගමතු කරමු කියලා. අපිට හොත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඔබ කිසියම් වූ බලපෑමක් කිරීමේ අරමුණින්ද ඔය කාරණේ කියන්නේ. නෑ. 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය එතුමාට දෙන්න කියලා ඔබතුමාලා බලපෑම් කරාද නෑ ඔව් වගකීමෙන්ද කියන්නේ එතුමාගේම ප්‍රකාශ තියෙනවනේ මේක මම දීලා ආවේ කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ කියන්නේ මෙවැනි ප්‍රකාශයක් කරා ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න බාපු අය තුනින් දෙකක බලයක් තිබුණු රජයක අගමැති ධූරය ඉවත් කළා පැය 24 ආසන 40ක් තිබුණු පක්ෂයේ අගමැතිවරයාව පත් කළා. ඊට පස්සේ තර්ජනය කළා විරුද්ධ පක්ෂයේ සභාපතිවරයා වෙන බලි මෛත්‍රීපාල ජනාධිපතිතුමා එහෙම තර්ජනය කරයි කියලා මම කියන්නේ. උමු දුමින්ද දිසානායක අමතිවරයා මට කතා කළා කිව්වා. මේක බාර දෙන්න කියන්න එහෙම නැත්නම් ආණ්ඩුව අපි උසාවි ගිහිල්ලා ගන්න හැටි දන්නවා කිව්වා. මට කිව්වේ දුමින්ද මෙන්න ප්‍රජාතන්ත්‍රවාදී ඔබට උත්තර දෙන්න අවස්ථාව තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශය පිළිබඳව ඉතාමත් කනගාටු වෙනවා. මොකද මට මේ ජනාධිපතිවරණයට කලින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හම්බෙන්නේ. දැන් මේතුමා මේ බොරු ප්‍රකාශයක් කරපු නිසා මම ඇත්තම කියන්නම්කෝ. මට හම්මාව හම්බෙන්න ඕනේ කියලා කියනවා. මම ඉන්න ඕන තැන එන්නම් කියලා කියනවා. ඒ රැස්වීම ලෑස්ති කරෙත් ක්‍රීඩා අමාත්‍යංශය එවකට හිටිය ලේකම්වරයා යුද හමුදාවේ හිටපු අපේ ගමේ පුද්ගලෙක් එතුමා තමයි මට කතා කරලා කියන්නේ හම්බෙන්න ඕනි කියනවා කොහර්ද එන්න ඕනි කියලා. පාලිත ප්‍රනාන්දු මහතා. ඈ පාලිත ප්‍රනාන්දු මහතා නන්දමල්ල වර්චි මහත්තයා මං හම්බෙන්න එන්නම් කියලා. මං කොහොමද මට මේ එතුමා මංගාවට එන්න ඕනේ කමක් නැහැ. අපි මේ හොඳ යාළුවෝ අපිට අතර කිසි ප්‍රශ්නයක් නැහැ.
පවුල කට්ටියක් වගේ මේගොල්ලෝ ආශ්‍රය කරේ නිසා මං එන්නම් හම්බෙන්න කියලා මම යනවා හම්බෙන්න නන්දමල් රාජමැතිතුමත් සමග. ගිහලා පැයක් විතර සාකච්ඡා කරනවා. ගොඩබර රාජපක්ෂ මහත්තයා මම අහනවා ඇයි දුමින්ද මෙහෙම කරන්න කියලා. ඉතින් මං කරුණු කාරණා ටික කිව්වා. ඒ කිව්වට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මට කිව්වේ දුමින්ද මට වාට දෙන්න උත්තරයක් නැහැ. වා කියන සිළු දෙයක් ඇත්ත. හැබැයි මේ ගැන තව පාරක් හිතන්න කියලා මට කියනවා. එදායින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක මම මේ වෙනකන් කතා කරලා නැහැ. ඔබ දුරකතන මතමක් දුන්නේ නැහැ. නැහැ. සභාපතිත්වෙ ඉල්ලුවේ නැහැ. පැහැදිලිවම නැහැ. හොඳයි. අපි විරාමයකට යනවා. විරාමයෙන් පසු මොන ගහනවා. සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණු දේශපාලන සංවාදය සමග ඔබ යළි එකතු වන්නේ අමාත්‍ය දිවිඳ දිසානායක මහතා සමගයි අප සාකච්ඡාවක් ක්‍රියාත්මක කරන්නේ. අමතමනි 2020 කියන මැතිවරණය ගැන ඔබ සඳහන් කරන නමුත් 2019 ජනාධිපතිවරණය කියන කාරණේ තමයි කියවෙන්නේ අර යම් සලකුණක් හැටියට 2020 ගැන සඳහන් වුණා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි පත්වන්නේ කියලා ප්‍රථමයෙන් කිව්වේ ඔබ. ඔබ දිගටම ඒ මතය තුල ඉන්නවා. ඒ තුල දැන් ඔබ අද කියපු කාරණේ තමයි ඒ සඳහා වූ සියලු කණ්ඩායම් එකතු කරගන්නවා කියන එක. හැබැයි ඔබේ මේ ප්‍රකාශයකට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිචාර දැක්වුවා. අපි බලමු. මෛත්‍රී මහත්මයා මේ පුතුවේ පාදි කරන්නේ අනුරුමාරතු වර්ෂාට හයියක් අපට ලබා දුන්නු. ඒ නිසා මම විශ්වාස කරනවා 2020 වෙනකොට අපිත් එක්ක ආත්මච්ච කට්ටිය අපිත් එක්ක ලානවලා තරහා වෙච්ච කට්ටිය යානවලා ඒ ගොඩේ ජනතා විමුක්ති පෙරමුණ පංගු කාලයක් වෙයි කියලා මම විශ්වාස කරනවා ආයි පාරක්. දුමින්ද දිසානායක ඇමතිතුමා හීන දකින්න. එතුමාට ලේකම් කමක් නැති වෙලා දැන් ඉන්නේ. තව ටික දවසකින් යනකොට ඇමති කමක් නැති වෙයි. ඊළඟ වතාවේ එතුමාට මන්ත්‍රීකම් බේරගන්න පුළුවන් වේදත් සැකයි. එවැනි කෙනෙක් තමයි මේ ප්‍රකාශය කරන්නේ. එවැනි එකක් ගේන්න උන්ට අයිතියකුත් නැහැ. පොදු අපේක්ෂකයා විදිහට රටට කිව්වේ විධායක ජනාධිපති ධුරේ අහෝසි කරනවා තමන් ආපහු ඉල්ලන්නෙත් නැහැ කියලා. දුමින්ද ඇමතිතුමා මේ කරන ප්‍රකාශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරට එනවා කියලා. එහෙම කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද පොරොන්දුව නැවත ඉන්නේ නැහැ. මේක අහෝසි කරනවා. දැන් දුමින්ද ඇමතිතුමා ල කරන්න ඕනි වහාම විධායක ක්‍රමය අහෝසි කරන තැනට මැදිහත් වෙන්න. ඔබේ ප්‍රකාශය එතුම ප්‍රතික්ෂේප කරන්නේ ඔබට අභියෝගත් එල්ල කරමින් ඔබගෙන අනාවකීත් කියමින් ලේකම්කම නැති වුණා ඊළඟට ඇමතිකම නැති වෙලා මන්ත්‍රීකමත් නැති වෙයි කියලා කියනවා. ඔබ කියන්නේ ප්‍රකාශ ගැළපෙන්නේ නැහැ කියලා එතුම කියන්නේ. එතුමා මං ගැන තියෙන තක්සේරුව පිළිබඳව මම එතුමත් එක චැලෙන්ජ් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක 2019 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තිබ්බහම බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ආඩම්බරෙන් කියනවා 2014 නොවැම්බර් මාස 21 වෙනිදා එළියට ගිහිල්ලා ඒ එළියට ආපු කණ්ඩායමේ එක්කෙනෙක් මිය යනවා. දැනට අනික් සියලු දෙනාම මට වඩා වයසින් වැඩි දේශපාලඥයෝ. හැබැයි ඒ සේරම අනාගතයේදී පාර්ලිමේන්තුවට එන්න අවශ්‍යතාවය තියෙන නිසා එතුමලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැතුව එක්සත් ජාතික පක්ෂ පෙරමුණක් තුල තමයි එන්නේ. හැබැයි මම විතරයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක ඇවිල්ලා 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා දරපු මතය එදත් දරලා අදත් ධර්මෙන් ඒ වේදිකාව තුල මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ෆොටෝ එකක් නැතුව පාර්ලිමේන්තුවට එන්නේ මම විතරයි. ඔබ කියන්නේ 2015 අගෝස්තු 17 වෙනිදා. අගෝස්තු 17 වෙනිදා. ඒ නිසා එදත් මට හයියක් තිබුණා රටේ වෙනස ඇතිකරන්න නායකත්වයක් ලබා දීලා ඊළඟට මගේ ගමන වෙනුවෙන් නෙමෙයි රටේ ගමන වෙනුවෙන් පක්ෂෙත් එක්ක කෙලින් ඉඳලා තනියෙන් ඡන්දෙල්ල දිනන්නවට පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම විද්‍යහෙරත් මැතිතුමත් එක්ක මම අමනාපයක් නැහැ. මොකද ඒ කියන්නේ ඔබ කියන 2015 අගෝස්තු 17 තිබුණු ඔබට තිබුණු මතවාදය ඒ ආකාරයෙන්ම 2020 වෙනකන් ඒ ආකාරයෙන්ම තියේ ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලාද ඔබ විශ්වාස කරන්නේ? අනිවාර්යයෙන්ම. ඒ නිසා මම එතුමත් එක්ක ඔබ විශ්වාස කරන්න හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්දවලින් දිනනවා කියලාද? එහෙම නැත්නම් මම වෙන මොන පක්ෂෙන් ඉල්ලන්නේද? මගේ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නං ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඡන්දෙ ඉල්ලන නැතු වෙන මොන පක්ෂෙන්ද? එතකොට පළාත් පාර්ලිමේන්තුවේදී අයිය ඔබට ඔබේ ප්‍රදේශීය කණ්ඩායම් දිනවන්න බැරි වුණේ? නෑ ඒක පොදුවේ මට පමණක් නෙමෙයිනේ. ඒක නෑ ඔබට විශ්වාසය තියෙනවා නම් ඔබේ ඔබට ඡන්ද තියෙනවා කියලා ඔබේ ඒ ඡන්ද ටිකෙන් ඔබේ ප්‍රදේශීය පළාත් පාර්ලිමේන්තුව දිනවන්න තිබුණා. අපිට ඡන්ද ලක්ෂයක් තියෙනවනේ අනුරාධපුරේ. පෞගිය පළාත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂයක් තියෙනවා. ඒ ඡන්ද ලක්ෂම ඔබේ? ආ ඒ ඡන්ද ලක්ෂම ඔබේද? මගේ නෙමෙයි පක්ෂේ. ඒ ඡන්ද ලක්ෂම ඔබට ලැබෙයි කියලා ඔබ හිතන්නේ? ලක්ෂම ලැබෙනවද නැද්ද කියන එක නෙමෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලක්ෂයක් ලබා දෙන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එන්නෙන්ද මේ ප්‍රමාණය අපට වැඩි කරගන්න පුළුවන් කියන කාරණේත් අපි දන්නවා. ඒ නිසා තමයි සාමාන්‍ය විශ්වාසයෙන් කියන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුරෙන් ඡන්ද ලක්ෂද මීට කලින් ගත්තේ? නෑ. කොච්චර විතර ගත්තද? අපි මට හරියටම ගාන මතක නැහැ. හැබැයි ලක්ෂයට වඩා වැඩි. ලක්ෂයට වඩා ගොඩක් වැඩි නේද? තව ලක්ෂයක් එකතු කරොත් එච්චරද? මට හරියට ගාන මතක නැහැ. හොඳයි. ඔබ ගණන් ටිකක් පොඩ්ඩක් බලාගත්තොත් හොඳයි කියලාත් කියනවා ඔබට. කොහොමනත් දැන් මෙතුමා කියන කාරණේ මම ඔබෙන් අහන්නේ. මෙතුමා කිය ඔබ කියනවා අනුර කුමාර දිසානායක මහත්තයලා මේ කණ්ඩායම අපිත් එක්ක එකතු වෙයි කියලා. මෙතුමල්ලා කියනවා කිසිසේත්ම නැහැ. පොරොන්දු දුන්න පොරොන්දු කඩගිරුවා. එහෙම එන්න අයිතියකුත් නැහැ කියලා එතුමා කියන්නේ. නෑ එතුමා පැත්තෙන් ඒ කියන කතාව සාධාරණයි. ඒ මොකද එතුමලා වෙනත් පක්ෂයක්. ඒ නිසා එතුමට එවැනි තර්කයක් ගොනු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපට අයිතියක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පුද්ගලිකව ලබා දුන්නු පොරොන්දුවට එහා ගිහිල්ලා අපි පක්ෂයක් විදිහට අනාගතයේ පිළිබඳව අවශ්‍ය කරන සැලසුම් ටික සකස් කරන්න. ඒ නිසා තමයි පක්ෂයේ ලේකම්වරයා විදිහට හිටපු වෙලාවෙත් ජාතික සංවිධායකවරයා විදිහට ඉන්න වෙලාවෙත් මේ සියලුම තනතුරු නැති වුණත් පක්ෂ සමාජයක විදිහට නැවත වතාවක් ජනාධිපති විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මොකද මේ වෙලාවේ අපේ ගාවේ ඉන්න ජනප්‍රියම සහ රටේ වැඩ කරන රට වෙනස් කරන රට අලුත් මාවතකට ගෙනියන නායකයා විදිහට අපිට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් තව කරගන්න අපට වැඩ තියෙනවා. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් මේ පෙළපාලියේදී කිව්වේ මම පටන් ගත්ත වැඩ ටික තාම ඉවර නැහැ කියලා. මතකනේ කිව්වා? ඔව්. ඔව්. එතකොට ඒ නිසා එතුමා දරන මතයක වෙන්න පුළුවන්. නමුත් පක්ෂයක් විදිහට අපි විශ්වාස කරන මතය තමයි අපි ඒ කිව්වේ. හැබැයි ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ මේ කොටස්කාරයක් වෙයිද නැද්ද කියන එක ගැන ඒක එතුමාලට තීන්දුව කරන්න පුළුවන්. නමුත් අපි නම් කැමති ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂත් අපිත් සමග එකතු වෙනවට. මොකද ඒකත් අපට විශාල හයියක් වෙනවා. මොකද මේ අපි කතා කරන බොහෝ දේවල් වල පාර්ශවකාරයක් විදිහට එතුමාලත් ඉන්නවා. මොකද එතුමාලත් කියන්නේ රට නිවැරදි කරන්න ඕනේ, හොරකම වංචාව දූෂණය නතර කරන්න ඕනේ. ඒ නිසා එතුමාලා අපේ ගාව ඉන්නවනම් අපට තවත් ශක්තියක් ඒක. හැබැයි ඔබ කොයි ආකාරයෙන් කිව්වත් මේ විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි ඊළඟ අපේක්ෂකයා කියලා. අර 16 කණ්ඩායම එළියට ගිහිල්ලා වුන් නිතරම කියන කාරණය තමයි අපි මේ ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතා ආගමිත කරනවා කියලා ස්ථිරව සඳහන් කරනවා. ලීලන් පෙරේරා මහතා මෙන්න මේ ආකාරයෙන්. අපි දුමින්නටයි මහින්දමරට ඕන දෙද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UN පිට ගැට ගන්න දෙන්නේ නැහැ. ඉතාලම ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධානය ආණ්ඩුවෙන් එළියට ආවේ නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බලය UNP විරෝධී බලවේගයකට ගන්න අවශ්‍ය කරන කටයුතු අපි කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට අරගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලවා අගමැති කිරීමේ අරගලය නවත්වන්නේ නැහැ. ආණ්ඩුවත් පෙරලනවා. 23 නායක කණ්ඩායම කෙසේ වෙතත් 23 නායක කණ්ඩායමේ බහුතර පිරිසක් අපි එළියට ඇදලා ගන්නවා. එදාට මේ රටේ අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ කියලා. ඊළඟ සිංහල හින්දු අලුත්තර ඉස්සර මම කියවනේ ස්ථිරයි. ආවරයි, දයවරයි, තීන්දුවයි. මේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේනම තීන්දු කරලත් ඉවරයි ස්ථිරයි කියලත් කියනවා. එහෙම කියන්න විශ්වාසයක් එතුමාට ගොඩනගිලා තියෙන්නේ කොයි ආකාරයෙන්ද? එතුමා මීට කලින් 2015 ජනවාරි මාසේ 8 වෙනිදාට කලින් 8 වෙනිදා මැතිවරණයටත් ඔය විදිහම කිව්වා නේද? ගිලන් පෙරේරා මහත්තයා කිව්ව බොහෝ දේවල් කිව්ව විදිහට මේ රටේ සිද්ධ වෙලා තියෙනවද? ඒ නිසා මේකත් එවැනි ප්‍රකාශයක්. ඉතින් ඩිලාන් පෙරේරා මහත්තයාගේ මේ වගේ ප්‍රකාශ ගැන මම ඉතින් රටවත් කලබල වෙන්නේ නැහැ. මොකද රට දන්නවා වෙලාවකට වස බෝතල් ටික ළඟ තියාගෙන වෙලාවකට ඈවරයි දෑවරයි තුන් ඈවරයි කියලා. ඉතින් මේක බොහොම මේ ජනප්‍රිය කාරණයක්. මෙතුමා සාමාන්‍යයෙන් මාධ්‍ය දාගන්න දන්නෙත් නැහැ මෙහෙම කියන්නේ. හැබැයි දැන් එතුමන්ලා කණ්ඩායම මේ ආකාරයෙන් ඇවිල්ලා මෙවැනි ප්‍රකාශ සිද්ධ කරනවා. එතකොට එතුමන්ලා කිසිම බයක් හැකක් නැතුව මේ ප්‍රකාශ සිද්ධ කරනවා. අනිවාර්යයෙන්ම අපි මෙහෙම කරනවා කියලා. හැබැයි පක්ෂයක් හැටියට ඔබතුමන්ලා එහෙනම් තීන්දුව తీරන ගන්න පුළුවන්. ඔබතුමා මෙතුමා කියන මේ කතාවත් එක්ක ඔබතුමාලා ගාව නැද්ද කුමාර වෙල්ගම් මැතුමා කියන එක. ඩිලාන්ට පොහට්ටුවට එන්න පුළුවන්. හැබැයි ඕනනම් මට පිටිපස්සම ඉන්න ඕනේ. ඒක අපි දැක්කා. දැන් ඒකාබද්ධ විපක්ෂයෙන් කරන්න යන උද්ඝෝෂණයේදී
ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ වෙලාවට ඉලාන් පෙරේරා ඇමතුමා හිටිය පිටිපස්සම පිළි. ඔය තුමා එකට පිළිතුරු ලබා දුන්නා ගිය සතියේ සලකුණ වැඩසටහන අපි ප්‍රශ්න කරායි පිළිබඳව එතුමා පිළිතුරක් ලබා දුන්නා ඒකට. ඒ පිළිතුර මොන පිළිතුරක් දුන්නත් අපි දැක්කනේ පේන්න වාඩිලා හිටියේ කොහෙද කියලා. ඒ වගේම කුමාරවැල්ගම් ඇමතුමා ඉලාන් පෙරේරා ඇමතුමාලා එනවා කියද්දි මොකද්ද කිව්වේ? ඩිලා මම තමයි බදුල්ලේ නායකයා දැන්. ඩිලාන්ට ඕන නම් පුළුවන් මට පිටිපස්සෙන් ඇවිල්ලා. ඊටපස්සේ කරට අත දාගෙන හොඳම යාළුවෝ කියලාත් කිව්වා. ඔව් ඉතින් මේ දේශපාලනේ මම තව දෙයක් කියන්න උනංගන මේ බුදුමාලා අහන ප්‍රශ්න වලට අමතරව මේ දේශපාලඥෙක් වුණාම දේශපාලඥෙක්ට ප්‍රතිපත්තියක් මතයක් තියෙන්න බෑ. දැන් මේ රටේ රංගන ශිල්පියෝ ඉන්නවා. මේ රංගන නෙමෙයි රංගන ශිල්පියෝ නෙමෙයි නළු නිලි කණ්ඩායම ඉන්නවනේ. දැන් මේ අපි නළුවෙක් ගමුකෝ. ඒ නළුවව තෝරගන්නවා නාට්‍යයකට අධ්‍යක්ෂකවරයා. එයා ස්ක්‍රිප්ට් එක දීලා කියනවා මේක තමයි කතාව. මෙන්න වාගේ චරිතය. එතකොට ඒ චරිතේ තමයි රඟපාන්න ඕනේ. හෙට තව අධ්‍යක්ෂකවරයෙක් මෙයාව තව නාට්‍යයකට ගන්නවා. එතකොට එයාට ස්ක්‍රිප්ට් එක දීලා කියනවා මේ චරිතේ වාට තියෙන මේ චරිතේ තියෙන රඟපාන්න. එතකොට ඇඳුම වෙනස්, කතාව වෙනස්, චරිතය වෙනස්. හැබැයි දේශපාලඥයෙක් මෙහෙම වෙන්න හොඳ නැහැනේ. දේශපාලඥයෙක් කියලා කියන්නේ මේ රටේ ප්‍රතිපත්තියක් තියෙන, මතවාදයක් තියෙන කණ්ඩායමක් වෙන්න ඕනේ. ඒ නිසා මම බොහොම කැමති මතවාදයක් තියෙන, ඒ වගේම ප්‍රතිපත්තියක් තියෙන තරුණ දේශපාලම මේ රටේ තරුණයෝ අද එන්නෙන් දේශපාලනේ ඈත් වෙන්නේ ඇයි? මේ උදේ කියන එක නෙමෙයි දවල්ට කියන්නේ. දවල් කියන එක නෙමෙයි රාට කියන්නේ. ඉතින් මේ රට හදනවයි කියලා පේන්නේ නැහනේ. ඒ නිසා මේ ප්‍රතිපත්තියක් තියෙන දේශපාලඥයෝ. හැබැයි ඔබේ ශ්‍රී ලංකා නිදහස් පාර්ශවයට මොකද තියෙන ප්‍රතිපත්තිය? දැන් ඩිලාන් පෙරේරා නැවත ආණ්ඩුවට එකතු වෙනවා කියලා කිව්වොත්. නැවත ඇමතිකමක් දෙනවා. මොකද්ද ප්‍රතිපත්තිය? ඒක ගැනත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද පක්ෂයේ හදනවයි කියන කාරණේදී පක්ෂය නිවැරදි කරනකොට අල්ලන් සේරම කොහෙන් හරි ඉන්න ටිකක් අල්ලන් හදන එක වැරදි. ඒ නිසා අපි ඒ පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකද කාත් එක්කද ඔබට ඒක ප්‍රශ්නේ තියෙන කාත් එක්ක? නෑ පක්ෂයේ අපි දැන් කෙලින් තීන්දුව తీරන ගන්න ඕනේ. ගන්නවා දැන් නැවත මේ මොහොතේ මේ ගිය 15 දෙනා දායසිර ජයසේකරත් එක්ක 16 නැවත වෙලා එකතු වෙනවා කියලා කිව්වොත් ඇමතිකම් දෙන්න සූදානම් නැද්ද ඔබේ පක්ෂ? නෑ ඇත්තටම පක්ෂයක් විදිහට අපි තීන්දුව කරන්න ඕනකම තියෙන්නේ මේ පක්ෂය නිවැරදි කරන්න නම් ඔය කියන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්නන පාර යන්න කැමති අය වෙන්න එපයි නේ. ඒ නිසා පක්ෂේ අලුත් වෙන්න ඕනේ. පක්ෂේ නිවැරදි වෙන්න ඕනේ. ඔබේ පක්ෂ නායකත්වයට ඔබ කියන්නේ. ඔබ කියන්නේ ඔබේ පක්ෂ නායකත්වයට. ඔය ඒක තමයි. ඒක පරිවිඩේ දෙන්න පක්ෂ ඔබ කලින් කිව්වා. පක්ෂේ රඳාපවතින නායකත්වයේ සමග කියලා ඔබ කලින් කිව්වා. මොකද? පක්ෂේ රඳාපවතින නායකත්වයේ සමග තීන්දුව తీන ගන්න නායකත්වයේ කියලා ඔබ ඔය පරිවිඩේ දෙන්නේ නොකිය කියන්නේ අපිටද පක්ෂ නායකත්වයට. නෑ. ඉතාමත් පැහැදිලිව පක්ෂේ නායකත්වයේ තමයි පක්ෂේ හසුරවන්නේ ඇත්ත. හැබැයි පක්ෂේ නායකත්වය මේක හසුරවනකොට පක්ෂේ පල්ලෙහා මට්ටමටත් යම් පණිවිඩයක් යම් ශක්තියක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අර බුදුමාලා චෝදනා කරනා වගේම ඇයි හොරා හොරා කියලිවෙලා අයින් වෙනකොට හොරා කියන්නේ එකතු වෙනකොට හොඳයි කියන්නේ ඇයි කියන එක. ඒක අපිත් නතර කරගන්න එපයි. ඒක අපේ පක්ෂයටත් අලුතෙන්ම අපි ක්‍රියාත්මක කරන්න වෙනවා ඒක. අර බුදුමා දැන් චෝදනාවක් එල්ල කළා කලින් නතර වෙන්නේ නැහැ. දැන් මේගොල්ලෝ කලින් ඉද්දි මුකුත් කිව්වේ නැහැ කියලා. ඒ චෝදනාව අපට කරපුවාම අපි දැනගන්න ඕනේ මොකද්ද? අපි එන ඉස්සරහට මේ පක්ෂය පිළිබඳව ජනතාවට ආකර්ෂණයක් විශ්වාසයක් ඇති කරන්න නම් අපිට තියෙන චෝදනා ටිකත් අපි නැති කරගන්න ඕනේ. ඒ වගේම ඔබතුමාලා නැති කරගන්න බැරි නම් ඉක්මනට අඩුමතරමේ අවම කරමින් යන්න ඕනේ. ඒ නිසා පක්ෂයක් විදියට ඔබතුමාලා දැන් ඔය කියන කතාවත් සම්බන්ධයෙන් ඔබතුමාලාගේ දැන් ඉන්න කණ්ඩායම 2015 ජනවාරි අටමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග එකට හිරගත්තා. හැබැයි ඒ හිරගත්ත කණ්ඩායමම නැවත පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේදී අනිත් පැත්තට පෙරලා පහර දුන්නා. මේ ප්‍රතිපත්තිය මොකද්ද? මේ ඔබ දැන් ඉන්න කණ්ඩායම මං අහන්නේ. නෑ අපි බුදුමාට මතක ඇති ජනාධිපතිවරණයේ වෙලාවෙත් අපි එකට එකතුලා කටයුතු කරපු බව ඇත්ත. ඒක රටම නෙමෙයි ලෝකෙම දන්නවා. ඊළඟට අපි පාර්ලිමේන්තු මැතිවරණයට කොහොමද ගියේ? අපි ගියේ වෙනම ගියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම චන්දිල්ලුවේ, එක්සත් ජාතික පක්ෂය වෙනම චන්දිල්ලුවේ. ඔව් එකතු වෙලා ඊට පස්සේ ආණ්ඩුවක් හැදුවා. අපි එකට එකතුලා ආණ්ඩු කරාට පක්ෂයක් විදිහට පක්ෂයේ ශක්තිමත් කරන එක, පක්ෂයේ ප්‍රවර්ධනය කරන එක, ඒ වැඩ අපි කිසි දෙයක් නවත්තලා නැහැ. දැන් අපි දැක්කා 2015 ජනවාරි අටමැතිවරණයේදී එකට ආව. හැබැයි අගෝස්තු 17 මැතිවරණයේදී ජනාධිපතිවරයා වැඩ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා විවේචනය කරා. එතන තිබ සන්දර්භයයි පෙබරවාරි 10 සන්දර්භයේ දෙකක්. ඒ කියන්නේ පෙබරවාරි 10 නැවත වතාවක් අනිත් පැත්තට පෙරලා බහර දුන්නා. එක්සත් ජාතික පක්ෂය. හැබැයි අගෝස්තු 10 ජනාධිපතිවරයා සහ ඔබතුමා කණ්ඩායමේ හිටියේ වහෙන් හොරෝ එක්සත් ජාතික පක්ෂය සමග. ඔව් නමුත් අපේ තියෙන එකඟතාවයේ තියෙන්නේ ඉදිරියට තියෙන සියලු මැතිවරණ එකට ඉල්ලන්නවත්, ඉදිරියට තියෙන සියලු මැතිවරණ හවුලේ කරන්නවත් නෙමෙයි. අපි පක්ෂයක් විදිහට මැතිවරණට ගියපුවාම අපි ස්වාධීනව
අපේ මතය කියන්න අපේ මතයට විරුද්ධ මත ටික විවේචනය කරන්න අපේ මතය හොඳයි කියලා කියන්න මේක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන. හැබැයි ඔබ ඔබ කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා පැහැදිලිව සඳහන් කරා මම මෙතෙන්ට එනකොට හිටියේ මෙන්න මෙතන. හැබැයි මේ අවුරුද්දන් තුළ මාව මෙන්න මෙතෙන්ට වැටිලා තියෙනවා මේ ආණ්ඩුව ඉඳලා කියලා. ඔබ ඒ පිළිගන්නවද? ඒක යම් පැත්තකින් ඇත්ත නේද? මොකද හොරකම වංචාවට තිත තියනවා කියලා ආපු අපිට අපේ ආණ්ඩුවට එල්ලවෙන පළවෙනි චෝදනාව මහා බැංකුව වංචා වුණාම එතන ජනතාවට බැලූ බැල්මට විශ්වාසයේ බිඳ වැටීමක් එනවා. මොකද හොරකම් කරේ කවුද කියන එක නෙමෙයිනේ චෝදනාව වෙන්නේ, හොරකම පිළිබඳව. එතකොට ජනාධිපතිතුමා කියන කාරණේ ඇත්ත. මොකද විශ්වාසය තබලා තිබුණ හොරකම වංචාව ආපු ගමන් මේකේ නැති වෙයි කියලා. හැබැයි අපට මේ චෝදනාව ආවා. ඒ කියන්නේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්නකොට මේ ජනප්‍රියතාවයේ අඩු වෙනවා කියලාත් ඔබට හිතෙන්නේ නැහැ. නෑ, දැන් ඉතින් මේවට නීතිය ක්‍රියාත්මක කරනවා, නීති හැදෙනවා. ඒ තුල ජනතාවට විශ්වාසයක් ඇති වෙනවනේ. නෑ, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හොර රකින්නේ නැහැ කියන එක. හොඳයි, ඒ වගේම සීබී රත්නායක මහතාගේ ප්‍රකාශයක් තියෙනවා. ඒ ප්‍රකාශයත් අපි බලමු මොකද කියන්නේ කියලා. ඔබතුමා තමයි ඉස්සල්ලාම රටට කිව්වේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයාත් මහින්ද රාජපක්ෂ මහත්මයා. එතන දිසානායක මහත්තයා කියනවා මේ බෙදීම එකතු කරන්න තමයි මේ වගේ එකක් කියන්නේ. මොකද්ද මේකේ ඇත්ත? කියන්න කැමති දුමින්ද දිසානායක දරුවා පැහැදිලිව අහගන්න ඔබ නීතිය අනපනත් ගැන දන්නේ නැතුව ඇති. ඔබ විශේෂයෙන් අහන්න ඔබේ අම්මගේ පළාත් සභා මැතිවරණයේ තියෙන වෙලාවේදී අම්මා තරඟ බිමට දාලා දිවංගත බර්ටිස්ථානායක මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉඳලා නැවත මහ ඇමති පුටුවට ගියේ පළවෙනි වතාව එතන. එතනින් යන වෙලාවේදී බුද්ධිමත් නීතිඥයෝ මේ ක්‍රමය වැරදි කියන එක ගරු අධිකරණයට ඉදිරිපත් කරලා ඒ ක්‍රමයට කවදාක්වත් එන්න බෑ කියන එක ඔප්පු කරලා දුන්නා. ඒ නිසා ඔහු දන්නේ නැහැ පාර්ලිමේන්තුවේ අනපනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනාධිපතිවරයාට තියෙන බලතල, ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ. 19 වෙනි සංශෝධනය බල සහිත වුණා, 18 වෙනි සංශෝධනය බල රහිත කරන්න සූදානම් වුණා. ඒ වගන්ති කිසිවක් එහාට ක්‍රියාත්මක කළ නැහැ. පැහැදිලිව මම අදත් කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මෙරටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා. ඒ සඳහා එතුමා ඔබට දරුවා කියනවා, ඩිලන් පෙරේරා මහතා නම් නිතරම කියන්නේ බබා කියලා. අපි ඉස්සෙල්ලා ඒක පොඩ්ඩක් විසඳගමුද? ඇයි සීබී රත්නායක අංකල්ට මම කියන්න කැමති, පළාත් සභාවේ නීතිය එක වුණාට පාර්ලිමේන්තුවේ 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයත් එක්ක හිටපු ජනාධිපතිවරයෙක්ට දෙවතාවකට වඩා ඡන්දය ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හිටපු ජනාධිපතිතුරු දෙන්නයි මේ රටේ ජීවතුන් අතර ඉන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිතුමියටත් ආයි ජනාධිපති ඉල්ලන්න බෑ. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ආයි පාරක් 3 වෙනි වතාවට ජනාධිපති ඉල්ලන්න පුළුවන් කමක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියට සීබී අංකල්ටත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. දුමින්ද කියන දේද හරියියේ, සීබී රත්නායක අංකල් කිව්ව දේද හරියියේ කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. මං කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මහින්ද රාජපක්ෂ මහතාට නැවත අගමැති වෙන්න පුළුවන්කම තිබෙනවද? මං විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ ඡන්ද පදනම එහෙම නෙමෙයි, ව්‍යවස්ථානුකූලව අගමැති වෙන්න හැකියාව තියෙනවද? ඒකත් මං විශ්වාස කරන්නේ නැහැ. ඒ කොහොමද? මං මගේ විශ්වාස කරන්නේ නැහැ. අපි යන්නේ නීතිමේ පැත්තේ, ව්‍යවස්ථාවෙන් එතුමාට එන්න බැරිද? නෑ, නීතියේ පැත්තෙන් ආයි අගමැතිවරයා බවට පත්වෙන්න පුළුවන් ක්‍රමය මොකද්ද? පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ලබා ගන්න ඕනකම තියෙනවා. ඔව්. එතකොට එහෙම වුණොත් පුළුවන්? පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ලබා ගත්තොත් පුළුවන්. ඔව්, ඒක තමයි මම අහන්නේ. ව්‍යවස්ථානුකූලව අහන්නේ. එතකොට අනාගතයේ දවසක මම මේක අහන්නේ. යම් මේකෙන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වනවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා බවට පත් සිද්ධ ඇති. හිටින ඉන්න ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වනවා. එහෙම නැත්නම් ඉන්න ජනාධිපතිවරයෙක් ජීවිතක්ෂයටපත් වෙනවා. එවැනි අවස්ථාවක අගමැති ජනාධිපති වීමක් ගැන තියෙනව නේද ව්‍යවස්ථාවේ? නෑ, ඔය වගේ හීනයක් දකින්න පුළුවන් නෑ. ඔබතුමා කියන හැරි ව්‍යවස්ථාවේ තියෙනවා. හැබැයි අපි මේ කතා කරන්නේ මේ මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු ගැනනේ. අද මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිතුමාගේ වයස කීයද? හරි, අපි මේවා මේ හීන දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ අපි වගේ මිනිස්සෙක් නේ. ඒ නිසා මම එකතරක මම කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිවරයා වෙන්නෙත් නැහැ කියලා මම කියලා තියෙනවා. මම මේ කේන්දරකාරයෙක් නෙමෙයි. මම මේ මට දැනෙන දේශපාලනයත් එක්ක මම අපි කතා කරන්නේ මේ මොහොතේ නීතිමය කාරණා මේ මහ පොළොවේ තියෙන කාරණාවත් එක්ක තමයි මම මේ කියන්නේ. ඒ නිසා විවස්ථානුකූලව ඔබතුමා කිව්වා වගේම
අගමැතිවරයා කවුරු හෝ ඉන්න වෙලාවක ජනාධිපතිවරයා ඉල්ලාසීමක් සිද්ධ වුණොත් එහෙම වුණොත් අන්න අගමැතිවරයා ජනාධිපති වෙන්න පුළුවන්කම තියෙන එක තමයි නීතිය. එතකොට මෙතන ව්‍යවස්ථාවේ යම් ආකාරයක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමේ සාධාරණීකරණයක් පැහැදිලිව බැලූ බැල්මටම පේනව නේද 19 වෙනි සංශෝධනයේ හා මොකද්ද? එලෙසෙ ඉඩක් තියෙනවා. එලෙසෙ ඉඩක් තියෙනවා. හැබැයි ජනාධිපතිවරණ ඉල්ලන්න ඉඩක් නැහැ. ජනාධිපතිවරණ ඉල්ලන්න ඉඩක් නැහැ කියලා නමුත් ජනාධිපති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ජනාධිපතිවරණට ඉල්ලන්න ඉඩක් නැහැ. ජනාධිපති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. නෑ රංගන ඔය වගේ අපේ නීතියේ ඕනතරම් ප්‍රශ්න තියෙනවා. ඕක විතරක් නෙමෙයි. අපේ නීතිය අනුව පුතුමාල් දාඩි තාම ජනප්‍රිය නඩුව ගෝයන්කොලේට හැංගිලා වෙඩි තිබ්බ කියලා කිව්වහම ගෝයන්කොලේ ගියනලා මෙහෙම් පෙන්නලා ඇහුවා දැන් මේකට හැංගිලා වෙඩි තියන්න පුළුවන්ද කියලා. හැබැයි හැමෝම දන්නවනේ වෙඩි තිබ්බේ පුද්ගලයා කියලා. ඉතින් මේ රටේ නීතිය නෑ මේ රටේ නීතියේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඔබතුමා කියන කාරණේ ඇත්ත. අපිට තවත් විරාමයකට අවස්ථාව දෙන්න. සීමාවෙන් එහා දේශපාලනය සලකුණු සීමාවෙන් එහා දේශපාලනය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සමග ක්‍රියාත්මක කරන එමෙතුමනි මගේ එක ප්‍රශ්නයකට උත්තර දුන්නේ දැන් සිබි රත්නායක මහතා දරුවා කියන ඔබට ලීලන් පෙරේරා මහතා කියන්නේ බබා දිසානායක කියලා. ඔව් සිබි අංකල්ටත් කියන්න ඕනේ මොකද මම දැන් අවුරුදු 18ක් පාර්ලිමේන්තුවේ. මම පාර්ලිමේන්තු වෙන්නේ වයස අවුරුදු 21 2000. ඒතර අද වෙනකොට 2018 අවුරුදු 18ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. මට කලින් මේ රටේ ලාබාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් උනේ 70දී වයස අවුරුදු 24න් ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වාර්තාවත් කරන්නේ මම. ඒත් මම තමයි ලංකාවේ ලාබාලම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඇවිල්ලා එක පාරක්වත් පරදින්න නැතුව අවුරුදු 18ක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දහස් පක්ෂයේ බොහොම ස්ථාවරව තියෙන කාලේ. ඔව් මම හිතන්නේ සීවි රත්නායක මහත්තුමාලාතුළු සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ. අපි එතුමලගේ දරුවෝ විදිහට තරුණ දරුවෝ දේශපාලනයට ඇවිල්ලා මේ වගේ අත්දැකීම් අරගෙන ඒ වගේම ඉදිරියේදී මේ රට නායකත්වය ලබා දෙන්න එහෙම නැත්නම් ජනතාවට නායකත්වය ලබා දෙන්න ඒ වගේ මේ රට වෙනස් කරන තැන්වලදී තරුණයෝ ඉදිරිපත් වීම ගැන සීබි රත්නායක අංකලුත් සතුටු වෙන්න ඕනේ. මයික් එක ඉදිරියේ ඔහොම කිව්වට හදවතින් සතුටු වෙයි. මොකද මම දන්නවා එතුම බොහොම හදවත හොඳ කෙනෙක්. ඒ වගේම අපේ පවුලේ හොඳම මිත්‍රයෙක්. ඒ නිසා මේ මාධ්‍ය සාකච්ඡාවද නිසා හැම කියන්නේ නැති. හැබැයි හදවතින් එතුමා සතුටු වෙන පුද්ගලයෙක්. හදවතින් හොඳ වෙන නිසා දන්නේ නැහැ ඔබේ වැරද්දකල ඔබට දරුවා කියලා ආදරෙන් කතා කරන්නේ. නැහැ ඉතින් මේ රටේ දැන් මේ මයික් ඉදිරියට ඇවිල්ලා කතා කරන්නේ ඇත්ත නෙමෙයිනේ බොහෝ විට. තරකානුකූලව කවුද කතා කරන්න කියලා බලන්න බොහෝ කට්ටිය මඩක් ගහනවා එහෙම නැත්නම් අවඥාවට ලක් කරනවා ඒ වගේ දේවල් කරනව ඇරෙන්න. එතනින් එහාට තර්කයක් මතු කරන ඇත්තක් කතා කරන දේවල් ගොඩක් තියෙනවද? නෑ බොහොම කට්ටිය ජනප්‍රිය වෙන්න කතා බහ කරන ඒවා තියෙනවා. ඔබ තමයි ගියාද හැව්වේ බබා කතාවනේ. මට මගේ යාළුවෝ මිත්‍රයෝ හිතවතුන් සහෝදරයෝ ඒ වගේම පාක්ෂිකයන් කතා කරන නම් කීපයක් තියෙනවා. එකක් තමයි දුමින්ද කියලා කියනවා. ළඟම කට්ටිය දුමී කියලා කියනවා. ඊළඟට අනුරාධපුරයේ වැඩි දෙනෙක් මට කතා කරන්නේ පොඩි ඇමති කියලා. මොකද තාත්තා මහ ඇමති වුණා, gedara ඇමතිලු තව දෙන් මමත් හිටිය නිසා පුරුදු වුණා පොඩි ඇමති කියන්න. ඊගාවට මට බබා කියනවා. දැන් බබා කියන්නේ මට කණ්ඩායම් දෙකයි. එකක් මට ආදරය කරන කට්ටිය. අනෙක් කට්ටිය මාව පුංචි කාලේ හදා වඩා ගත්ත වඩින්න කට්ටිය. ඒගොල්ලෝ මට ආදරයට එදා කිව්ව බබා විදිහටම අදත් ලොකු බබා කියලා කියනවා. ඒ නිසා මේ අපේ ගෙදර පෙරර කෙනෙකුත් වැඩ හිටියා. ඔබ ප්‍රබල ප්‍රකාශයක් කරන්නේ නේ ව්‍යංගාර්ථ සමගින් නෝ. ඒ පෙරර කවුද? මන් දන්න පොඩි කාලේ හිටියේ. මතක නැහැ මොන පෙරරද කියලා. අපි ඔබෙන් ඇහුවේ ඩිලාන් පෙරර මහතායි ඔබට බබා කියන්නේ කියලා. ඒක මම දන්නා. ඒක එතුමන් අහන්න ඕන කම තියෙනවා. ඔබේ කරන වැඩ සමහර වෙලාවට අපි කියනවානේ මේ පොඩි ළමයි වැඩ පොඩි ළමයින්ට අපි බබා කියනවානේ. ඔබේ වැඩ පොඩි ළමයින්ගේ වගේද දන්නේ? සුදේව ඔබතුමා දැන් බලන්න කැනඩාවේ රාජ්‍ය නායකයාට වයස කීයද? ඈ දේශපාලකයෝ හැම ආගමික නායකයෝ මේ තමන්ගේ ආගම දහම ඉදිරියට ගෙනාවේ වයස 65 පැනලාද? මම බෞද්ධයෙන්නේ. බුදුහාමුදුරු බුදුනේ අවුරුදු කීයද? අවුරුදු 29
මට මතක විදියට ගිහි ගෙයින් ඉක්ම ගිහිල්ලා 35 හරි 34 වෙනකොට මේ ලෝකේ අදටත් පිළිගන්න අවුරුදු 2500කටත් වඩා වැඩි ආගමක නිර්මාතෘවරයා බවට පත් වෙන්නේ බොහොම තරුණ කාලේ. ඉතින් මේ ලෝකේ වෙනස් කරලා තියෙන්නේ තරුණයෝ. ඒ නිසා මම හිතන්නේ තරුණයොන්ට ගහන එක පාගන එක නෙමෙයි කරන්න ඕනකම තියෙන්නේ. තරුණයොන්ට හයියක් ලබා දෙන එකයි කරන්න ඕනකම තියෙන්නේ. හැබැයි ඔබ දේශපාලන වශයෙන් ওই අවුරුදු 18ක් කාලය තුල නොමේරු බවක් පෙන්වන්න නිසා නෙවෙයිද ඩිලාන් පෙරේරා එහෙම හිතලා නෙවෙයිද ওই විදිහට ආමන්ත්‍රණය කරන්නේ. නෑ, ඉතාමත් පැහැදිලිව ඒක නෙමෙයිනේ. දැන් තව ප්‍රශ්නයක් තියෙන රංගන. දැන් රජයේ සේවකයෝ වයස කීයද පෙන්ෂන් යන්න ඕනේ? හැමෝම දන්නවනේ කාරණේ 55. 55න් 60න් නේ. ඒ කියන්නේ දෙපාර්තමේන්තුව ගණන් 60න් යනවා. අධිකාරීක නම් 55න් යනවා. ඇයි මේ දේශපාලඥයෝ විතරක් 60 65 වුණාම ද මෝරලා තියෙන්නේ? ඈ? අනෙක් සියලු දෙනාම ඇයි 60 වෙනකොට පෙන්ෂන් යන්න ඕනේ කියලා කියන්නේ මට? මේක අහලා මේ අපේ 60ට වඩා වැඩි කට්ටිය මාත් එක්ක අමනාප වෙන්න එපා. නමුත් මේක මම තර්කයක් විදිහට මම ගොඩනගන්නේ. ඒ කියන්නේ ඔබ එහෙම කියන්නේ කට්ටියක්ව බැලන්ස් කරගන්න නැත්නම් ෂේප් කරගන්න හදන්නේ ඔබ තෝරාගත්ත පිරිසක් 60න් යන්න ඕනේ. ඒ වගේද කියන්නේ? නෑ, මම කියන්නේ මේ රටේ මේ කතා නොවන දේවල් නේ රංගන. මේ සුදේව මේවා කතා වෙන්න ඕන දේවල් නේ. වාහනයක් වුණත් අවුරුදු 5ක් 10ක් ගියපුවම කැඩෙනවා. ඒ වාහනේ පාවිච්චි කරන නොයෙකුත් දේවල් මාරු කරන්න ඕනේකම තියෙනවා. ඇයි මේ දේශපාලඥයෙක්ට විතරක් වයස් සීමාවක් නැත්තේ ඇයි මේකේ? ඔබ ඔබේ නායකයා තුළුව කණ්ඩායමටද කියන්නේ? රාජ්‍ය සේවකයාටත් මං අහ ප්‍රශ්න නෑ. මට මේ පැහැදිලි කරන් දීලා හන්නවා. රාජ්‍ය සේවකයාටත් පෙන්ෂන් යන දවසක් තියෙනවා නම්. හරි? වයසක්ද? ඇයි ඒ වෙලාවේ පෙන්ෂන් යන්නේ? වයස වැඩි වුණාම අමතක වෙනවා, කාර්යක්ෂමභාවය අඩු වෙනවා. මේ වගේ දේවල් තියෙන නිසා ඒකට ක්‍රමයක් හදලා තියෙනවා. හැබැයි මේ රටේ දේශපාලඥයන්ට විතරක් ඒ ක්‍රමේ හැදිලා නැහැ. හැබැයි මම කියන්නේ මේ වයසක 60 පැන්න 65 පැන්න සියලු දෙනාම පෙන්ෂන් යන්න ඕන කියන එක මම කියන්නේ. ඒ අය තරුණයොන්ට ඉඩ අවකාශ දීලා ඒ අය උපදේශක මට්ටමේ ඉඳලා ඒ අයට පුළුවන් එයාගේ අත්දැකීම් සහ මේ දේවල් සියලු දේ පාවිච්චි කරලා ඊළඟ પરම්පරාව ශක්තිමත් කරන්න. ඔබ නෝ කියා ඔබ නෝ මට මේකට පොඩි ප්‍රශ්නක් දෙන්න. දැන් ඔබතුමා අනුරාධපුරයේ මහින්ද රාජපක්ෂ මහතා සමග ඔබතුමාලගේ ප්‍රශ්න ඇති වෙන්නේ ඔබගේ පියාට මහ ඇමතිකම් හම්බුනේ නැති හන්දයි කියලා තමයි දේශපාලන ශාස්ත්‍රයේ කතා බහ තියෙන්නේ. ඇයි ඔබතුමාගේ තාත්තා ඔබතුමාට අවස්ථාව දීලා විශ්‍රාම ගියේ නැත්තේ ඔය කියන විදිහට? තාත්තා විශ්‍රාම ගන්න කලින් නැතු වුණානේ 59. නෑ, එතන ප්‍රශ්නේ ආවේ තාත්තා පළස්සබවට ඉල්ලලා එතුමාට මහමෙතිකම හම්බුනේ නැහැ. ඒ හන්ද තමයි මේ ප්‍රශ්න ඇති වුණේ ඔබතුමා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර කියන කතාව තමයි දේශපාලන ශාස්ත්‍රයේ තියෙන්නේ. මං අහන්නේ ඇයි එතුමා පළස්සබවට ඉල්ලන්නේ නැත්තේ ඔබ පුතා කැබිනට් ඇමතිතුමා? ඉතින් පුතාට අවස්ථාව දීලා තාත්තා ගෙදර නතරුන්නේ නැත්තේ? නෑ, ඉතින් මට ඕන කමක් තිබුණේ නැහැ පළස්සබවට. මොකද මං හැමදාම ජාතික දේශපාලනේ හිටියේ වයස අවුරුදු 21 ඉඳන්. තාත්තා ජාතික දේශපාලනේ අයින් වෙලා තමයි පළාත් සභාවට ගිහී පළාතර සේවයක් කරන්න ඕනේ කියලා. ඉතින් තාත්තා පළාත් සභාවේ ඉන්නකොට පුතාට බැයිද කැබිනට් එකෙම ඉන්නකම් පළාත සේවයක් කරන්න? ඒක තාත්තා පළාත් සභාවේ පුතා පාර්ලිමේන්තුවේ. ඇයි මේ පෞල් දේශපාලනේ මේ මහින්ද රාජපක්ෂ මහතාට එල්ල කරපු චෝදනාව අනුරාධපුරේ ඉන්නේ දිසානායක පරම්පරාව මේ මොකද්ද දේශපාලනේ? මම පෞල් දේශපාලනේ කැමති කෙනෙක්. මොකද ඒ කාරණාව මේ හැමෝම මේ මඩ ගහන්න පාවිච්චි කරනවා මිසක් පවුලක දැන් දොස්තර කෙනෙක්ගේ දරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න තමයි බලන්නේ. ඒ අයියේ මේ පුංචි කාලේ ඉඳන් අත්දැකීම තියෙන්නේ පවුල හැදෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ පවුල රාජපක්ෂ පවුල එහෙම කමක් නැහැ කියලාද ඔබ කියන්නේ? මොකද? රාජපක්ෂ පවුල එහෙම දැන් දේශපාලනයේ දැඩිම චෝදනාව තියෙන උන්ටනේ. පවුල් වාදය කියන කාරණේ. ඒකට එහෙම කමක් නැහැ කියලාද ඔබ කියන්නේ? නෑ, මම කියන්නේ සුදේව දේශපාලනයේ හරි වෙනතනක හරි බලෙන් පවුලේ ආධිපත්‍ය පැතුරවීමයි වැරදි වෙලා තියෙන්නේ. ඔබතුමා දන්නවනේ අපි මහින්ද රාජපක්ෂ මහත්තයාතුළු රාජපක්ෂ පවුලට විවේචනයක් ඇති වෙන කාරණා ටික දන්නවනේ. ඒ නම රාජපක්ෂ නිසා නෙමෙයිනේ. අපේ ආණ්ඩුව කාලේ මතක ඇති ජනාධිපතිතුමාට අමාත්‍යංශ කීයක් තිබ්බද? බැසිල් රාජපක්ෂ මහත්තයාට අමාත්‍යංශ කීයක් තිබ්බද? අනික් ඇමතිවරුන්ට අමාත්‍යංශ කීයක් බෙදුනද? රටේම අයවැය ගත්තාම මුදලෙන් 140 ගාණක් තිබුණේ කාගාවද? අපි විරුද්ධ වෙන්නේ මේ ප්‍රතිපත්තිමය කාරණාත් එක්ක මිසක් මේ රාජපක්ෂ කියන නමට නෙමෙයි. හැබැයි වරද කරපු කෙනාගේ නම කියන්න එපා. ඒ නිසා මේ රාජපක්ෂ කියලා කියවෙනවා මිසක් අපි ඒ පවුලටවත් ඒ නමටවත් විරුද්ධ නැහැ. හැබැයි නැවතත් රාජපක්ෂවරයෙක් බලයට එන්න කතා කරනකොට ඔබ ඇතුළු කණ්ඩායම කියන්නේ ඇයි මේ රාජපක්ෂවරුන්ට විතරක් දෙන්නේ කියලා? ඉතාමත් පැහැදිලිව. ඇයි පක්ෂයේ ඊළඟ පරපුර ඉඩක් නැත්තේ? අපි නාම රාජපක්ෂ මහත්තයා විරුද්ධ වෙන්නේ.
නාම රාජපක්ෂ මහත්තයට මේ රටේ අනාගතයේ දේශපාලන නායකයෙක් බවට පත් වෙන්න ඉඩ තියෙන උන්තරක්. හැබැයි දැන් මේ එහෙම වෙන්න ඔබතුමන්ලා තීරණය කරන කාලය වෙනකන් ඉන්න ඕනද? මොකද? ඒ කියන්නේ එහෙම වෙන්න නම් ඔබතුමන්ලා තීරණය කරන කාලය වෙනකන් ඉන්න ඕනද? නෑ අපි තීන්දුව කරන්න ඕනේ නෑ නියම කාලේට නාම රාජපක්ෂ මහත්තුමයි. එතුමා දේශපාලඥයෙක් විදිහට. එතුමා නියම කාලේටයි. ඒ කියන්නේ ඔබ කියන්නේ මේ කාලේදී දැන් රාජපක්ෂ කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? නෑ ඒත් ඒතොර දිනේෂ් ගුණරත්නතුමාට මොකද වෙන්නේ? මේ පක්ෂයේ ජේෂ්ඨයන්ට මොකද වෙන්නේ? හැබැයි ඔබ කියන්නේ උන් උපදේශක තනතුරේ හිටියා නම් හොඳයි කියලානේ. කවුද? ඔය කියන ජේෂ්ඨය හැපෙනු කට්ටිය. මම කියන්නේ නීතියක් දැන්නේ. මම කියන්නේ නෑ ඔබ කියන්නේ ඔබ ඔබේ තර්කයේ ඔබ විසින්ම යම් යම් තැන්වලදී බෙදහැරනවා ගරු එමෙතු. සුදේ මෙහෙමනේ මට තර්කයක් ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. ඒ මම මේ බොහෝ දේවල් වෙනස් කරන්න කැමති කෙනෙක් විදිහට වෙනසක් ඉල්ලන කෙනෙක් විදිහට මේ රටේ දේශපාලඥුන්ටත් එහෙම ක්‍රමයක් අනාගතේ හැදෙනව නම් හොඳයි කියන මතය තමයි මම කතා කරන්නේ. කෙටි ප්‍රශ්න. හැබැයි ඒක අද මට ක්‍රියාත්මක කරන්න බෑ. මම ඔබෙන් කෙටි ප්‍රශ්නයක් අහන ඔබේ තර්කය ඔබ ගොඩනගුවේ ඩිලන් පෙරේරා අමාත්‍යවරයා මෙන් අයින් වෙන්න ඕනි කියන කාරණේ ගොඩනගන්න. අනේ නෑ. අනේ නෑ. ඩිලන් පෙරේරා මතෝයි කට්ටිය තව ඉන්න ඕනි. අපි අවසන් විරාමය ලබා ගන්න. අවසන් විරාමෙන් පසු මොන ගැහෙමු. සලකුණ. සීමාවෙන් එහා. දේශපාලනය දුමින්ද දිසානා කමත්වරයා සමග ක්‍රියාත්මක කරන සලකුණ දේශපාලන සම්බන්ධ අවසාන සාකච්ඡා වාටයට අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. එමුතුමනි සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා, පරාජයට පත් වුණා. ඒ පිළිබඳව දැඩි කතාබහක් සිදු වුණා. අපි ඒ කතාබහ බලලා ඒ පිළිබඳව සාකච්ඡා කරමු අවසාන සාකච්ඡා වාටයේදී. බලමු මේ කාරණේ. ජනාධිපතිවරයා දාපදී අගමැතිවරයා විසින්ම පරාජය කළා. එහෙමනම් මේ අයට මේකට ඉන්න බෑ දැන්. ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕන නෑ. වගකීම අගමැතිවරයාගේ. මම නැත්නම් අගමැතිවරයා ඉවත් වෙන්න ඕන. රටේ ජනාධිපති හිතන පළද අගමැති යමති ඔක්කොම ජනාධිපතිගේ පළද විරුද්ධ වෙනවා. දැන් එතකොට මේ ජනාධිපතිතුමාට තවදුරටත් බියාණ්ඩුවත් එක්ක ඉන්නකෝ. ඒ කියන්නේ පැහැදිලිවම ජනාධිපති කෙරේ විරුද්ධ ප්‍රකාශ කිරීමක් නෙවෙයිද? 3/2ක බහුතරයක් තිබුණ ආණ්ඩුවක් 3/2 බහුතරයකින් පණත පරදිනවා. මගේ මිත්‍ර පයිසර් රහමතිතුමා පණත ඉදිරිපත් කරලා අපේ කංජන මහත්තයතුමා ඇහුවා, ඔබතුමා ඡන්දෙ දෙනවා? නෑ මම දෙන්නේ නෑ. මොන බම්බුවකටද දෙන පණත ඉදිරිපත් කරන්නේ? දැන් මේ සිද්ධ වුණේ අනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කණේ පාරක් මේ ගැහුවේ. දුමින්ද දිසානායක මැතිතුමාලා මහින්ද අමරේ මැතිතුමාලා මේ වෙලාවේ කළ යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට කියලා අගමැතිතුමා වහම අයින් කරන එක. අගමැතිතුමා දේශපාලන කුමන්ත්‍රණය කළේ මේ සීමා නිර්ණය කමිටු සභා වාර්තාව ගෙනෙන වෙලාව. තවදුරටත් රෙදි ඇඳගෙන මහින්ද අමරේ මැතිතුමාගේ සන්ධානයේ ලේකම් හැටියට සන්ධානයේ ආණ්ඩුවේ තියාගන්න පුළුවන්ද? අපිට බයිලා කියන මේ දුමින්ද දිසානායක බබා දිසානායකට පුළුවන්ද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආණ්ඩුවේ තියාගන්න? සීමා නිර්ණ වාර්තාව පරාජයට පත්වීම මෙජාපේ කුමන්ත්‍රණයක්. ජනාධිපතිවරට එරෙහිව කියන කාරණේ තුමන්ලා මතු කරන්නේ. ඔබට එහෙම දැනෙන්නේ නැද්ද හිතෙන්නේ? සුදය බාන්න මේ කොච්චර මේ රටේ ජනතාව මුලා කිරීමක්ද කරන්න කියලා. ඒ ඔබතුමා පෙන්නපුළු වොයිස් සේරම හතරම විෂුවල් හතරම වැරදි කාරණයක් කියන්නේ. සීමා ඔබතුමාලා ෆයිසර් මුස්තාබ් මැතිතුමාගේ ප්‍රකාශයත් මේකත් එක්කම රට දැම්ම රට ඇත්ත එළි වෙනවා. මොකද සීමා නිර්ණය වාර්තාව මේක පත් කරන්නේ ජනාධිපතිතුමා තමයි. ඒක ජනාධිපතිතුමායි කමිටුවත්. ඒ ජනාධිපතිවරයාට ජනාධිපතිවරයා තමයි මේක පත් කළ යුතුවන්නේ. එතකොට ඒ සීමා නිර්ණය වාර්තාවේ අඩංගු දෑ කියලා කියන්නේ ජනාධිපතිතුමායි කැමැත්තද? දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පෙන්නපු විදිහට එතුමායි කාලන එක හරි. මොකද මොන කොමිසම දැම්මත් ඒ ඕනේ විදිහේ එතුමට ඕනේ විදිහේ වාර්තා වෙන්න ඕනේ. හැබැයි දැන් ස්වාධීන කොමිසමකට බාර දුන්නාම මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න, වාර්තාවක් නිර්මාණය කරන්න, මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඒන වාර්තාවේ සියලු දේ වෙනුවෙන්ම ඒකේ අයිතිය තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙමෙයි. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුව මීට කලින් පැවති මාධ්‍ය හමුවේදී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පැහැදිලිව කියනවා සීමා නියන්ත්‍රණ කොමිෂන් සභා වාර්තාව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ ජයග්‍රහණය කරවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනවා කියලා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සභා නායකවරයා එතුමා මේ ඡන්දේ පවත්වන 24 වෙනිදාට කලින් දවසේ සියලුම මැති ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයේ ලිපියක් යවනවා. ඒ ලිපිය සඳහන් කරනවා මේ පරාජයට පත් කිරීම සඳහා එදින අනිවාර්ය පාර්ලිමේන්තුවට පැමිණෙන්න කියලා. ඒ තුල පේනව නේද මොකද්ද මේ වෙන්නේ කියලා? නෑ මේ ප්‍රශ්නේ ඔබතුමාලා හරියට තේරුම් ගන්න එපයි. එක්සත් ජාතික පක්ෂය පරණ ක්‍රමයට මැතිවරණය තිබිය යුතුයි කියන ප්‍රකාශය කරනවා. ඒ වගේම සුළු පක්ෂ කීපෙකුත් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වෙලා තියෙන්නේ
අපි අර කලින් ගත්ත ස්ථාවරයමයි. මොකද මේ රටට අපි ජනාධිපතිවරයාට බලය ලබා ගන්නකොට ඒ වගේම එකට එකතුලා ආණ්ඩු හදනකොට අපි කිව්වේ ප්‍රධාන පක්ෂ දෙක එකතුලා මේ රටේ වැරදි නිවැරදි කරනවා, අලුත් දේවල් එකතු කරනවා, අඩුපාඩු හදනවා කියන එක. ඒකේ පළවෙනි පියවර කලින් ආණ්ඩුවේ අපි සැලසුම් කරලා තිබිච්ච එකක් වුණත් අපි කොට්ටාස ක්‍රමයට පළාත් පාලන මැතිවරණ අපි කරා. එතකොට 19 වෙනි ආණ්ඩුකම සංසදය අපි ඡන්දෙ දෙනකොට අපි 20 ගැන බලාපොරොත්තුවක් තියාගන්නවා. 20 කියන්නේ මොකද්ද? ආසන ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණේ පැවැත්වීම. එතකොට ආසන ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණේ එන්න කලින් දැන් පළාත් සභා මැතිවරණය තියන්න තියෙනකොට මේක අපි පරණ ක්‍රමයට තියලා හරියනවද? නෑ, ඔබ කියන කාරණේ ඔබ ඉතාමත්ම හොඳින් පැහැදිලි කරා. ඒ කියන්නේ ඔබ උදාහරණයක් සහිතව පැහැදිලි කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබනාව තමයි නව මැතිවරණ ක්‍රමේ, ඒ වෙනුවෙන් තමයි සීමා නියම වර්තාවන් සකස් කරේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ පැරණි මැතිවරණ ක්‍රමයට යන්න ඕන කියලා. එතකොට ඔවුන්ගේ මතවාදය වෙනුවෙන් ඔබ ඇතුළු කණ්ඩායමේ මතවාදය පරාජය කරේ. එයයි මේ කියන්නේ. නෑ, ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතුලා වැඩ කරනකොට මම බොහොම කැමති මේ වගේ මතවාදයන් තියෙනවට. මොකද එහෙම නැත්තම් අහවලාට අහවලා යට වෙනවා, අහවලාට අහවලා යට වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදය දැන දැන පරාජයට පත් කිරීම කමක් නැහැ කියලා ඔබ කියන එක්සත් ජාතික පක්ෂයේ විසින්. කිසිම කමක් නැහැ. මොකද අපිට ප්‍රධාන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට කිසිම උමනාවක් නැහැ කාගේවත් අතකොලුවක් වෙන්නවත් යට වෙන්නවත්. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ජාතික ආණ්ඩුවේ ඉන්නේ අර මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපි හිටියේ කලින් ආණ්ඩුවේ UNP කට්ටිය වෙලා වාඩිලා හිටියේ. යන් තාවකාලික වගේ ඇවිල්ලා ඊගාවට ශ්‍රී ලංකාව උනේ. එතකොට අපි කියන හැම දෙයකටම අත ඉස්සුවේ. එහෙම එකක් නෙමෙයි මේ. එහෙම තාම පිරිසක් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ඔබේ කණ්ඩායමේ. මොකක් එහෙම නැහැ. මේක එහෙම එකක් නෙමෙයි. මේ ජාතික ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොන්ද කෙලින් තියාගෙන අපේ මතය මේකයි අපට අවශ්‍ය මේකයි කියන එක කියන්න පුළුවන්. අවසානයේ මේ දෙක එකතු වෙයි. මැද්දැනකටයි. ඔබ කතා බහ කරන විදිහට පේන්නේ එක්සත් ජාතික පක්ෂය මොනවා කළත් ඔබට එක්සත් ජාතික පක්ෂය හොඳයි වගේ. නෑ. එහෙම පේනවනේ. ඉතාමත් පැහැදිලි නෑ. ඔබ ආද මේ මොහොතේ මම ඉල්ලීමක් ඔබතුමාලා මම ඉල්ලීමක් කරනවා. ඔබතුමාලා අපි වය කට්ටිය මෙතනට ගෙනල්ලා ඔබතුමාලාට කැමති හංගඩුව අපට ගහන්න එපා. මොකද මොකද දැන් මම ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මගේ පක්ෂය. මම ඡන්දෙ ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. මට වෙන පක්ෂයක් එක්ක ගනුදෙනුව නෑ කියලා කියනකොට ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙන්න එනකොට ඔබතුමාලා ඒ වගේ අපට චෝදනා කරන්නේ වැරදි නෑ. මං කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඔබ එක්සත් ජාතික පක්ෂයට ගිහින් ඡන්දිල්ලන්නේ නැහැ කියන ප්‍රකාශ කළා. එතනට නෙමෙයි යන්නේ. ඔබ දැන් මේ මොහොත කියනවා මේක හොඳයි. මේක කැමති. මෙහෙම වෙන්න ඕනි. ඒ හැම මොහොතකම කියනවා මෙහෙම වෙන්න ඕනි කියන කාරණාව. එතකොට ඇයි එහෙම වෙන්න ඕනි කියන කාරණාවට ඔබ කැමති වෙන්නේ? මේක මේ පරාජය කුමන්ත්‍රණයක් නම්. දැන් ඕකෙම අනිත් පැත්ත මොකද්ද? ඕකෙම අනිත් පැත්ත UNP කියනවා පරණ ක්‍රමයට ඕනි කියලා. අපි කියන්නේ අලුත් ක්‍රමයට ඕනි කියලානේ. අපි ඒගොල්ලෝ ක්‍රමයට අපි යට වෙලා නැහැ. දැන් සීමා නිර්ණය කොමිෂමේ මේ පාර්ලිමේන්තුවේ මේක පරාද වුණාට ඉස්සරහට ක්‍රමවේද වෙනස් වෙනවද? එහෙනම් ක්‍රමයේ තුල මේ ක්‍රමවේද වෙනස් වෙනවා. ඒ කියන්නේ එහෙනම් මම මෙහෙම තැනකට ගේන්නද මේ සාකච්ඡාව? ඒ කියන්නේ දෙපාර්ශවයේ පැති දෙකක් පෙන්නගෙන යනවා. අනිවාර්යයෙන්. එතකොට පැති දෙකක් පෙන්නගෙන යනකොට මේක ඒකමිතික වෙන්නේ නැහැනේ. ඒ තුල මැතිවරණයේ පරක්කු වෙනවා. ඒකද ඌමනාව ආණ්ඩුවට. මැතිවරණයේ ආණ්ඩුවට ඌමනාව ඒක. මැතිවරණයේ පරක්කු වෙන්නේ නැහැනේ. සීමා අපේ තර්කයේ වෙලා තියෙන මොකක් සුදේ ඉතාමත් පැහැදිලිව ෆයිසර් මුස්තාබ් ඇමතුමා ඉතාමත් පැහැදිලිව කිව්වා මේ සීමා නිර්ණය අඩුපාඩු තියෙන නිසා ඒක තමයි ඉදිරි මාස දෙක ඇතුළතද තුන ඇතුළතද निराකරණය වෙන්නේ. ඒ අරෙන්ද පරණ ක්‍රමයට මැතිවරණය ගේන්න මේ කියන කමිටුවට පුළුවන් කමක් නැහැ. මේ කියන කමිටුව තුල සීමා නිර්ණය යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒක નિවැරදි කිරීමක් තමයි වෙන්නේ. මාස දෙකක් ඇතුළත ඒ નિවැරදි කිරීම කළොත් ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙ වෙන විට මැතිවරණ කොමිසම ආරංචි මාර්ග සඳහන් කරන විදිහට ජනවාරි වෙනකොට ඔවුන් කොමහරි මැතිවරණය පවත්වන්නට ඒ ක්‍රම විධාන සරසා ගනීවි. ඔබ විශ්වාසයෙන් කියනවාද ඒ තැනට යනවා කියලා? අපිට තියෙන වැඩි මාස 5යි තියෙන්නේ. අපි බොහොම කැමති මැතිවරණ ඉක්මනට තියනවාට. මොකද අපිත් කැමති පළාත් පාලන මැතිවරණෙන් පස්සේ මේ අපට අලුත් මැතිවරණයක් තියෙනවා. ඒ මැතිවරණේ අපේ මිම්ම හදාගන්නත් අපට බොහොම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අපි මැතිවරණ පරක්කු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම උමනාවක් නැහැ. පළාත් පාලන මැතිවරණයේදීත් කිවි ඕකම. අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මම හිතන්නේ මැතිවරණ කොමිසමේ මොකක් හරි උත්සවයක් තිබ්බ මම දැක්කා. ඒකෙදි ඉතාම පැහැදිලිව කියනවා රාජ්‍ය නායකයා විදිහට පක්ෂයේ සභාපතිවරයා විදිහට තුමා කියනවා අපිට අවශ්‍යයි ඡන්ද ඉක්මනට තියෙන එක කියන එක. ඒ නිසා මේ සීමා නිර්ණයේ අවුල මම ওই සාකච්ඡාවලට හැම එකටම ගියපුවා මම කිව්වේ
ඇයි මේක මේ ඡන්දයක් වෙනකන් ඉන්නේ මේක වැරදි කියන්නේ? මේ සාකච්ඡා කරපු අවුරුද්ද තුල මේක කතා කරන්න තිබ්බනේ. වැරද්ද මොකද්ද කියලා? මම පැහැදිලි වෙන්නේ එතන. මොකද මේ අවසානයේ තැනට ඇවිල්ලා ඔබ පැහැදිලිව එතන ඉන්නවා. එහෙනම් කාටද උමනාව අවසාන තැනට එනකන් ඒක අරන් ඇවිල්ලා ඊට පස්සේ මේක වැරදි කියන්නේ? ඒ තුල නැද්ද? එහෙනම් කාට හරි උමනාවක් මැතිවරණය කළ දාන්න. නෑ. ඒ මැතිවරණය කළ දැමීමක් කියලා මං හිතන්නේ නෑ. මොකද මේ තුල තවත් සිද්ධ වෙන්නේ මැතිවරණය කළ යාමත්. දැන් මේකෙදි මේ නව ඡන්ද ක්‍රමයත් එක්ක එක එක්කෙනා කල්පනා කරන එක එක පක්ෂ කල්පනා කරනවා මේක කොතරම් වාසිද අපට කියන එක. දැන් සුළු පක්ෂව ගත්තාම සුළු පක්ෂ ඒ අයට යම් බියක් තියෙනවා. ඒ අයගේ නියෝජනයට සාධාරණයක් මේ තුල ඇති නොවේ කියන එක. ඉතින් අපි ඒත් ඒ සාකච්ඡා කරද්දී මම හැම විටම කිව්වේ අපි තමන්ගේ තියෙන අවශ්‍යතාවය මතම නෙමෙයි. මේක රටේ අවශ්‍යතාවයක් මේක. ඒක තමන්ට කොච්චර ලාභද පාඩුද කෙනෙකුට ලඟු වෙන්න එපා. මේ ගරු ඇමතුමනේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුල පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවට එනකොට ඒකට සංශෝධන ගේනවා පනත පිටු දෙකයි. සංශෝධන ගේනවා පිටු 25ක් විතර. ගෙනල්ලා ඒ තුල මෙතිවරණේ කල්යෑමක් සිද්ධ වෙනවා. එතකොට දැන් සීමා නිර්ණය හරහා දැන් නැවත මෙතිවරණේ කල්යෑම. මේ තුල ජනතාවට සහ අනිත් කණ්ඩායම් වලට හේතු වෙනව නේද? ආණ්ඩුව මෙතිවරණයට බයයි කියලා. සීමා නිර්ණය දැන් ඔබතුමාලා දැන් මේක දැන් ඒකාබද්ධ විපක්ෂයේ කට්ටියත් මේකට විරුද්ධව දුන්නානේ. එතකොට ඒ අයටත් ඕනෙකම තියෙන මේක පරක් කරන එකද? දැන් ඔබතුමාලා චෝදනාවක් කරනවා නම් මේක පාස් නොවිච්ච නිසා තමයි මේක පරක් වෙන්නේ කියලා. ඔබතුමාලා එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා තුල ඒකාබද්ධව චෝදනාවක් කරනවා. ඔවුන් මුල සිටම සඳහන් කරා මේ වார்த்தාවේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි මේකට විරුද්ධයි කියන දේ ඔවුන් දිගින් දිගටම හිටියා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරේ මාධ්‍ය හමුවේදී පවා අප මේ ජයග්‍රහණය කළ යුතුයි කියලා. අවසාන මොහොතේ සිද්ධ වෙන කාරණය. එයයි මම ප්‍රශ්න කරන්න ඕනේ. නෑ දැන් ඒ වார்த்தාව ඇතුලේ තියෙන කාරණා 100%ක්ම ඔබතුමා දැන් මයෙන් ඇහුවොත් මම කියන්නේ දන්නවද? ඒ වගේම මහින් සමරසිංහ ඇමතුමා කතා කරන්නේ නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතුයි කියන පදනමේ. ඒ කියන්නේ කාරණා නොදැන යුතුම කතා කරද්දී මාධ්‍ය හමුවේදී. අපි හැමදාමත් කියන්නේ නව මැතිවරණ ක්‍රමය පැවැත්විය යුතුයි කියන කාරණාව. ඒ තුල අපට ඕනකම තියෙන ඉක්මනින් මැතිවරණයක් ගන්න. ඒ නිසා සීමා නිර්ණය වார்த்தාවට මොකද කරන්න කියලා ඇහුවාම එතුමා කියන්නේ නැති අපිට මේක සම්මත කරන්න අවශ්‍යයි කියලා. මම කෙටියෙන් ඔබෙන් අහන්නම්. ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවය මොකද්ද කියලා ඇහුවොත් ජනාධිපතිට කලින් මැතිවරණය පවත්වන්න ඕනේ කියන එක තමයි අපේ ඉල්ලීම. එක එක මොහොතක් දෙන්න සද. එක එක වර අර පැරණි ක්‍රමයට පාත්තලා ඊට පස්සේ කාලේ අරගෙන හදාගෙන ඊළඟට නව ක්‍රමයක් හදන්න හැකියාවක් නැද්ද? ඕක වෙන්නේ නැහැ සුදේ ඔබ රංගන. ඇයි? වෙක වෙන්නේ නැහැ නේ ඔක. මොකද පරණ ක්‍රමයට මැතිවරණය තියලා ඊළඟට අපිට පාර්ලිමේන්තු මැතිවරණයත් වෙනස් කරගන්න පුළුවන් වෙනවද? මේක මහා අවුල් ජාලාවක් වෙනනේ. මේක අපි වෙනස් කරගත්තේ නැත්නම් පළාත් පාලන මැතිවරණේ ඒ කොට්ටාෂ කීපයක්. ඇයි? මහමැතිවරණේ ඉන්නේ 2020. කල් තියෙනවා ඕනේ තරම්. එක්සත් ජාතික පක්ෂයේ සූදානම්, සුළු පක්ෂයේ සූදානම්, ඒකාබද්ධ විපක්ෂයේ සූදානම්. ඇයි ඔබ ඇතුළු කණ්ඩායම විතරක් විරුද්ධද? අපි සූදානම් මොකද්ද? නෑ එක වරක් පැරණි ක්‍රමයට මැතිවරණය පවත්වන්න. එකවරක් පැරණි ක්‍රමයට තියන්නේ ඇයි? දැන් අපිට පළාත් පාලන මැතිවරණය කොට්ටාස් ක්‍රමයට ගියා. එතකොට ගරු මන්ත්‍රීතුමනි මේ වෙනකොට පළාත් සභා තුනක කාලය අවසන් වෙනවා. ඔක්තෝබර් මාසෙ වෙනකොට තවත් පළාත් සභා තුනක කාලය අවසන් වෙනවා. පළාත් සභා 6යි. එතකොට මේ කල්යෑම ප්‍රශ්නයක් නෙමෙයිද? ඇයි ඉතින් 6ම එකපාර තියන්න පුළුවන්නේ? මේ ප්‍රශ්නේ අපි ඉක්මනට විසඳගත්තනම් ඔව්. ඉතින් අපි අවසාන කැලම අධීරණෙ ඉන්නේ මේක. දැන් ඉදිරි මාස දෙක ඇතුළත සීමා නිර්ණය වார்த்தාව දැන් මේක පරාද වීමත් එක්ක අගමැතිවරයා සභාපතිත්වයෙන් හැදෙන කමිටුවත් එක්ක ඒ ඉදිරිපත් වෙන වார்த்தාව ජනාධිපතිතුමා ගාවට ගියපුවාම ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි ඔව් ඒ ගමන තුල මේක වෙනස් වෙනවනේ. දැන් එහෙම පොඩි අතීතයක් තියෙනවනේ. මේ තාම මෑත කාලින් අතීතයක්. ඔය වගේ අවසන් අධියර ගණනාවක් තිබුණානේ අර පළාත් පාලන මැතිවරණයට. උනේ නැහනේ. ඒකයි මේ කට්ටිය බය පළ කරන්නේ මේ මැතිවරණය එන එකක් නැහැ කියලා. නෑ අපරාධ දැන් ඔය කවුරු හරි අපට චෝදනා කරනවා නම් මේ ඡන්දේ පරක් කරන්න තමයි අපි මේක පරාද කරේ හරි ඡන්දේ දුන්නේ නැත්te කියලා හරි. දැන් අපි මේක ඡන්දේ දෙන්න හිටියා කියලානේ මේ මහින් සමරසිංහ ඇමතුමා කිව්වේ. ඒකාබද්ධ විපක්ෂයත් අපිත් එක්ක එකතු වුණා නම් අපිට මේ මැතිවරණය ඉක්මනට ගේන්නත්
එහෙනම් පුළුවන්කම තිබුණා. දෙපැත්තට සාකච්ඡා කරන්න. එහෙනම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ටත් ඒ චෝදනාව දෙපැත්තට සාකච්ඡා කරන්න. ඒගොල්ලන්ටත් ඒ චෝදනාව කරන්න පුළුවන් මේ පරාද කරේ ඡන්දේ තියන්න නෙමෙයි කියන එක. සාකච්ඡා කරන්න තිබ්බ නේද දෙපැත්තට එන. නෑ ඉතින් අපි පැහැදිලිව කිව්වනම් අපි මේකට පක්ෂයි කියලා. ඒ අය මේක පරාද කරලා පෙන්වන්නේ මොකද්ද? අපි ඔබෙන් මං අවසාන වශයෙන් අහන ප්‍රශ්නය ඔබ මෙහිදි කියන්න පුළුවන් නෑ මේක වෙන්නේ නෑ කියලා. නමුත් අපි උපකල්පනය කරමු එක වෙනවා කියලා. ඔබේ දාසේ කණ්ඩායමේ ඇතුළු බොහෝ දෙනාගේ දැන් මතයක් තිබෙනවා මේ ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කළ යුතුයි කියලා. එලෙස මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුණොත් ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙනවද දිගටම? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල දුමින් සානායක හැමදාමත් ඉන්නවා. හැබැයි මම විශ්වාස කරන්නේ මම කලින් පැහැදිලි කළ විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට දුන්න පොරොන්දුව ඒකට පයින් ගහන එකක් නැහැ. නෑ අපි උපකල්පනයක් කරමු. ඔවුන්ගේ බලාපොරොත්තු ඩිලන් පෙර මහත්තයාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණොත් ඔබ එතන ඉන්නවාද? වෙන්නේ නැති දේවල් සාමාන්‍යයෙන් මම උපකල්පනය කරන්නේ නැහැ. හොඳයි අපි අවසන් කරමු සාකච්ඡාව. සූති ගරුවැමතුමනි සහභාගී වුණාට අපි නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන සමු දෙන්නේ ඔබට. හොඳයි. හිතවතුනි රැඳී සිටියට ස්තුතියි. අපි නැවතත් ලබන සතියේ මුණ ගැහෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සීමාවෙන් එහා ගොස් සාකච්ඡා කරන්නට සල්පන දේශපාලන සංවාදයෙන්. ඔබට සුවදායී සතියක්.